අවසන් පිංගත් ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි චූටි දීපතේ දෙහිනම් බොහෝසේ පින් රැස් වෙන ඒ උතුම් දහම් පාසල අපි නං පටන් ගනිමු. ඉතින් චූටි දොලපතාට මතකයි අපි ගිය සතිය ඉගෙන ගත්තා භාගතුන් වහන්සේට දමනය කරපු යකෙක් ගැන ඉගෙන ගත්තනේ. කාටද මතද මතකය යකා ගැන? අපි නතර කරේ කොතනින්ද? බලන්න ලොකු දුවේ පුතෙක් කියන්න බලන්න. ඒ යකාගේ නම මොකද්ද කියලා මතකද? ඉක්මනට ගියමු නේද, නැත්තම් පරක් වෙනවා නේ. මම නම කියන්නද? කියන්න ඕනේ කියන. චිරාම් පුතාට මතකද? ඒ යකාගේ නම ආලෝක යක්ෂයානේ. මතකයිනේ ආලෝක යක්ෂය. එතකොට ඒ ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේට මොකද කිවි? මොකද බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යක්ෂ භවණයට වැඩම කරාට පස්සේ යකාට හොඳටම කේන්ති ගියානේ. ඊට පස්සේ යකා මොකද්ද කිවි? ඔව් මම ප්‍රශ්න අහනවා කිව්වා. ඉම්මා ශ්‍රමණේ, මම දැන් ඔබගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ඒ ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නේ නැත්තොත් මම ඔබේ හිත අවුල් කරනවා. එක්ක පපුව පල්ලා දානවා. එහෙම නැත්නම් කකුල් දෙකෙන් ඇදලා අරගෙන ගඟෙන් එහා පැත්තට විසි කරලා දානවා කියලා තමයි කිව්වේනේ. දැන් මතකනේ මොකද්ද කිව්වේ? ඔව් හිත අවුල් කරලා දානවා කිව්වා. එක්ක පපුව පල්ලා දානවා කිව්වා. එහෙම නැත්නම් කකුල් දෙකෙන් ඇදලා අරගෙන ගඟෙන් එහා පැත්තට විසි කරලා දානවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුව පුතේ සිනහ පාල කළා උන්වහන්සේ කිව්වා, අනේ යකෝ නුඹ හිතන්නේ එහෙම නේද කියලා. හැබැයි මේ දෙවියන් සහිත ලෝකයේ නුඹ කියපු වැඩේ මට කරන්න පුළුවන් ජගතේ මම දකින්නේ නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියනවා, ඒකට උත්තර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දුව පුතේ මෙන්න මේ ඒ ප්‍රශ්නේ මම මේ කියලා දෙන්නම්. අද ඔයගොල්ලන්ට ආව ප්‍රශ්නේ මොකද්ද කියලා මේක හොඳට මතක තියාගෙන බලන්න. ඔන්න යකහනම මෙහෙම ප්‍රශ්නයක්. කවුද මේ දැන් ප්‍රශ්නේ අහන්නේ? මිනිස්සෙක් නෙවෙයි. ඒ යකාගේ නම මොකද්ද? ආලවක. යකාගේ නම මොකද්ද? ආලවක. මේ ආලවක යකා අහනවා මෙන්න මේ ප්‍රශ්නයක්. ඔන්න හොඳට පුතා දූල පුතාලා මේක හොඳට මතක තියාගන්න. ඔන්න ගොඩාක් වැදගත් වෙනවා. ලොවේ තිබෙන කොයි ධනයද කෙනෙකුට උත්තම වන්නේ? පුරුදු කරන කොයි දෙයින්ද කෙනෙකුට සැප සැලසෙන්නේ? ලොවේ තිබෙන කොයි රසයද ඉතා මිහිරි රසවන්නේ? කොයි විදිහට ගත කළොත්ද උත්තම මිනිසෙක් වන්නේ? ඔන්න දැන් දුවේපදේ බලන්න, ඕන හොඳට බලන්න, දැන් ඔන්න අහගන්න. හොඳට ඔන්න දැන් අහගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු ලොවේ තියෙන ධනය ගැන. ඔන්න බලන්න, ලොවේ තිබෙන කොයි ධනේද කෙනෙකුට උත්තම වන්නේ? පුරුදු කරන කොයි දෙයින්ද කෙනෙකුට සැප සැලසෙන්නේ? ලොවේ තිබෙන කොයි රසයද ඉතා මිහිරි රසවන්නේ? කොයි විදිහට ගත කළොත්ද උත්තම මිනිසෙක් වන්නේ? කවුද මේක දැන් අහන්නේ? ඔව් යකා තමයි අහන්නේ බුදුරජාන් වහන්සේගෙන්. මොන යකාගේ නම මොකද්ද? ආලවක. දැන් මතක තියෙන්නේ මොනවා? ආලවක යකා. ඉතින් දරුණු යකා මේ විදිහට ප්‍රශ්න අහපු වෙලාවේ ඔය ප්‍රශ්න හතරට තෙරුවන් ගැන සද්ධාවයි උතුම්ම වස්තුව වන්නේ. මොකදනේ චුටි චුටි තියෙන අපිට තියෙන උතුම්ම වස්තුව මොකද්ද? මේ ලෝකේ තියෙන උතුම් වස්තුව තෙරුවන් ගැන ශ්‍රද්ධාව. තෙරුවන් කියලා කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ නේද? බුදුරජාන් වහන්සේගේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, ශ්‍රාවක සංගරුවන කෙරෙහි පැහැදීම නේද? ගුණ වශයෙන් දැන හඳුනා ගැනීම. ඒක තමයි කියන ශ්‍රද්ධාව. ඒක තමයි කියන උතුම වස්තුවන්නේ. ඒතර බලන්න දැන් චූටි දූල පුතාලා දැන් මේ දවස්වල ඉගෙන ගත්තනේ. බුදු ගුණ ඉගෙන ගත්තා,
ධර්මයේ ගුණ ඉගෙන ගන්නවා, ශ්‍රාවක ගුණ ඉගෙන ගන්නවා. බලන්න එහෙනම් මේව ඉගෙන ගන්නකොට ඕගොල්ලන් මේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? ඕ උතුම්ම වස්තුව, මේ ලෝකේ තියෙන උතුම් වස්තුව තමයි ඉගෙනගෙන තියෙන්නේ. තෙරුවන් ගැන ශ්‍රද්ධාවයි උතුම්ම වස්තුව වන්නේ. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුත් නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ. ඔන්න බලන්න පුරුදු කරන දේ. සම්බුදු බණ පුරුදු කළොත, සම්බුදු බණ පුරුදු කළොත් කෙනෙකුට සැප සැලසෙන්නේ. අන්න බලන්න දුවේ පුතේ, එහෙනම් මොනව පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? ඔව්, සම්බුදු බණ පුරුදු කළොත් කෙනෙකුට සැප සැලසෙන්නේ. එහෙනම් ඒකනේ කියන්නේ මේ ධර්මයේ පුරුදු කරන්න තියෙන කියලා නේ. එහෙනම් ඇත්තනේ. එහෙනම් අපි මෙච්චර කරක් ඉඳලා හිතලා තියෙන්නේ මේ ධර්මය ඉගෙන ගන්න විභාගයල් දියන්න කියලා නේ. එහෙනම් දැන් ලංකාවේ දරුවෝ හැම මේ ධර්මය ඉගෙන ගන්නේ විභාගවලට. දැන් චූටි දොළු පුතාල ඉගෙන ගන්න විභාගවලට නෙමෙයිනේ, පුරුදු කරන්නනේ. ඕගොල්ලන් පුරුදු කරන්නේ. ඒ මොකද පුරුදු කරන්නේ? ඕ සැප ලැබෙනවලු. පුරුදු කරොත් තමයිලු සැප ලැබෙන්නේ. සම්බුදු බණ පුරුදු කළොත් කෙනෙකුට සැප සැලසෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා, චතුරාර්ය සත්‍යමයි ඉතා මිහිරි රසවන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන ඉතාම මිහිරි රසම දේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකද්ද? ඕ දුක් නේ. දුක ගැන දන්නවා, දුක කොහොමද හටගන්නේ කියලා දන්නවා, දුක කොහොමද නැති වෙන්නේ කියලා දන්නවා, දුක නැති වෙන මාර්ගය ගැනත් දන්නවා නේද? ඒක එහෙම දන්නවනම් කෙනෙක් ඉතාම මිහිරි රසය තමයි කියනවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය. ඊට පස්සේ දුවේ පුතේ බුදුරජාණන් දේශනා කරනවා, නුවණ ලබා ගත්තෝ තින් උත්තම මිනිසෙක් වන්නේ. මොකක් ලබා ගත්තොත්ද? නුවණ. නුවණ ලබා ගත්තෝ තින් උත්තම මිනිසෙක් වන්නේ. එහෙනම් දුවේ පුතේ කවුරුවඩ කෙනෙක් දුක ගැන කල්පනා කරනවා නම්, දුක හටගන්නේ මෙහෙමයි කියලා කල්පනා කරනවා නම්, දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා කල්පනා කරනවා නම්, දුක නැති වෙන මාර්ගය මෙයයි කියලා කල්පනා කරනවා නම්, එයාගේ මොකද වෙන්නේ? නුවණ වැඩෙන්න ගන්නවා. නුවණ වැඩෙන්න ගන්නවා. නුවණ වැඩුණාම මොකද වෙන්නේ? යා මේ ලෝකේ උත්තම මිනිසෙක් වනවා. කොහොමද කෙනෙක් වෙන්නේ? උත්තම මිනිසෙක් වෙනවා. ඉතින් දුවේ මේ විදිහට බුදුන් වහන්සේ ඔය යකාට ඒ ගාථාව පැහැදිලි කරන ගාථාව ගොඩක් අහනවා. ඉතින් දැන් වෙලාව නැහැ ඔක්කොම ඒව ඉගෙන ගන්න. අපි ඉදිරියේදී තව ඉතුරු ගාථා ටිකක් තියෙනවා. හරිම ලස්සනයි, බොහොම වටිනවා. එහෙනම් මේ ලෝකේ උතුම්ම මනුස්සෙක් වන නම් අපි නුවණ ලබා ගන්න ඕනේනේ. ඒ නුවණ ලබා ගන්න නම් දුවේපදී අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. සම්බුදු බණ පුරුදු කරන්න ඕනේ. ඒතකොට තමයි අපිට සැප ලබා ගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. ඒතකොට තමයි කියන උතුම්ම වස්තුව වන්නේ. එහෙනම් තෙරුවන් ගැන පැහැදිලිම ඇති කරගත්තොත්. ඉතින් මේ දහම් පාසල තුන චූටි දූල පුතාලට එහෙනම් කියලා දෙන්නේ අපි ඒව තමයිනේ. ඉතින් එහෙනම් ඕගොල්ලන් කල්පනා කරනවා ඇති මේ බුදු ගුණ ඉගෙන ගන්න යයි, ධර්මයේ ගුණ විතරක් ඉගෙන ගන්න යයි, සංඝ ගුණ විතරක් ඇයි ඉගෙන ගන්නේ නේද? ඉතින් ඔයාලට එහෙනම් ඒ ඕන කරන දේවල් ටික නේද මේ කියලා දෙන්නේ? අන්න බලන්නනේ. ඉතින් ඒ විදිහට එහෙනම් චූටි දූල පුතාල මතක තියාගන්න, අමතක ඇයිනවනම් නැවත වතාව රෙකෝඩින් එකත් අහලා තව ටිකක් හොඳට ඒකන මතක තියාගන්න. දැම්මම ඕගොල්ලන්ගේ හිතේ අභ්‍යන්තරයට මේ කියන කාරණා ටික දාගන්න නේද? ඕගොල්ලන්ට වෙලාවක් තියෙන වෙලාවට ඕ බලන්න මොකද්ද මේ ලෝකේ තියෙන උතුම් වස්තුව. ඒ උතුම් වස්තුව නිතර 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 සිහි කරන්න. කොහොමද සැප ලබා ගන්නේ? ඕ සම්බුදු මන පුරුදු කරන්න. මොනවද තියෙන මිහිරිම රසය වන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේනේ. ඉතින් උතුම් මිනිසෙක් වන නුවණ, ඕ නුවණ ලබා ගන්න ඕන. නුවණ ලබා ගන්න ඕන. වෙන මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ නුවණ නැත්තම් නේ. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් දැන් දහම් පාසල පටන් ගනිමු. අපි අපේ පින්වත් ඔස්කාර් මාමට කියමු දහම් පාසල දැන් එන පටන් ගන්න කියලා. නමෝ බුද්ධාය මල්ලී, තෙරුවන් සරණයි. නමෝ බුද්ධයයේ අපිට බොහොමත්ම පින් මට අවස්ථාව ලබා දුන්නට. හොඳයි චූටි දුවේ පුතේ, අපි අදත් වෙනද වගේම උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නයි සූදානම් වන්නේ. මුලින්ම දුවේ පුතේ අපිට මේ උතුම් ධර්මය මේ ලෝකේට මේ මහා භද්‍ර කල්පේ 4 වෙනිවට 15 වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තමා
අහන්ට ලැබෙන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උනේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් දුවේ පුතේ අපි සියලු දෙනාම අපගේ ශාස්ත්‍ර වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම දුවේ පුතේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී ලංකාදීපයට වඩම්මාගෙන ඇවිත් උතුම් සම්බුද්ධ ශාසනය ලංකාදීපයේ පිහිටුවාපු ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේටත් අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම දුවේ පුතේ මේ උතුම් ධර්මයේ සංගවිගී කාලයකදී මේ ආකාරයට මේ උතුම් ධර්මය සරල සිංහලට පරිවර්තනය කරලා මේ චූටි දූල පුතාලාට අපි හැමෝටමත් ඉගෙන ගන්නට ලැබුණේ අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඒ ඉතින් දුවේ පුතේ අපි අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. හොඳයි දුවේ පුතේ, අපි මුලින්ම තුනුරුවන් වන්දනාව කරමු. මුලින්ම තුනුරුවන් වන්දනාව කරලා අපි ඊට පස්සේ දහම් පාසල පටන් ගනිමු. හොඳයි දුවේ පුතේ, අද දවසේ තුනුරුවන් වන්දනාව තිසරණ සහිත පන්සිල් සමාදන් කරවන්නේ අපි සියලු දෙනාවම සයුන් දිදුව, තෙරුවන් සරණයි සයුන් දිදුව. දුව ලෑස්තිද? තෙරුවන් සරණයි මාමේ ලෑස්ති. හොඳයි, දුවට ගොඩක් පින් නම බුද්ධාය. තෙරුවන් සරණයි. ඔව්. ඒ වගේම උතුම් බුදුරජාන් වහන්සේ ගුණ සජ්ජායනා කරන්නේ දෙවුනි දුව. තෙරුවන් සරණයි දෙවුනි දුව. දුවත් ලෑස්තිද? ලෑස්ති මාමේ. හොඳයි, දුවටත් ගොඩක් පින් නම බුද්ධාය. හොඳයි මාමේ. හොඳයි, ඒ වගේම උතුම් ධර්මයේ ගුණ සජ්ජායනා කරන්නේ දෙවුමිනි දුව. තෙරුවන් සරණයි දෙවුමිනි දුව. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි දුවේ. දුව ලෑස්තිද උතුම් ධර්මයේ ගුණ සජ්ජායනා කරන්න? ලෑස්ති මාමේ. හොඳයි, දුවට ගොඩක් පින් නම බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි. ඒ වගේම උතුම් සංඝගුණ සජ්ජායනා කරන්නේ සහස්සී දුව. තෙරුවන් සරණයි සහස්සී දුව. දුව ලෑස්තිද උතුම් සංඝගුණ සජ්ජායනා කරන්න? තෙරුවන් සරණයි මාමේ. ලෑස්ති මා. හොඳයි, දුවටත් ගොඩක් පින් නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය දුවේ. ඔව්, එහෙමනම් දෙපති අපි සියලු දෙනාම තුනුරුවන් වන්දනා කරමු. දොළපතල හැමෝම අත් දෙක වැඳගෙන අපි දහම් පාසලේ කොහොමද බුද්ධ වන්දනාව කරන්නේ ඒ ආකාරයට අත් දෙක වැඳගෙන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි වන්දනාව කරමු. හොඳයි, සයුන්දි දුවට පුළුවන් එමනම් අපි සියලු දෙනාම තිසරණ සහිත පන්සල් සමාදන් කරවන්න. නම බුද්ධාය දුවේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේතුරු සියලුම කල්යාණ මිත්‍රරංගෙන් අවසරයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං
පච්චාමි දුතියම්පි බුද්ධං ද සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදම් වෙමි මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදම් වෙමි මම වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදම් වෙමි මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනා වේවා උපකාර වේවා සාදු 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 තෙරුවන් සරණේ නමෝ බුද්ධාය මාමේ ඉන්නන් සාමේ වංශතුළු සිනු දරාතම අවසරයි සාදු 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 ඉති පිසෝ භගවාහරයන් සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නු සුගතෝ ලෝකේ විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරදි සත්තා දේව මනෝසාමන් බුද්ධෝ භගවාති සාදු 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 ඉන්න සම්මතතුරු සිමුදරතම තරුවන් සැනඳම බුද්ධාය තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිතුරන්ගේ නවසරයි සාදු 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 සෝක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ එහි පස්තිකෝ ඕපනායිකෝ පක්ෂත්තම් වේදි දබ්බෝ විඤ්ඤා හේති සාදු 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 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු 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 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අවසරයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගාඤ්ඤට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති සාදු 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 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්න උපකාර කළ. ඒ වගේම උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සජ්ජායනා කළ සියලුම දුවල පුතාලාට බොහොමත්ම පිං. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට හැමදාම වගේ උතුම් භාවනාව පුරුදු කරනවා. ඉතින් අපි අද දවසේ පුරුදු කරන්නේ මෛත්‍රී භාවනාව. ඉතින් දුවේ පුතේ, මේ භාවනාව කරනකොට දුවල පුතාලා හැමෝම ලස්සනට වාඩි වෙලා ඇස් දෙක වහගෙන ඔව් හොඳට භාවනාවට ඇහුම්කන් දෙන්න ඕන. වෙන වැඩ නවත්තලා එතකොට මේ චූටි දුවල පුතාලා, ලොකු දුවල පුතාලා, මේ හැමෝම අද දුවල පුතාලාට මේ ලැබෙන අවස්ථාව ඔව් ආයෙ හම්බෙන්නේ නැහැ නේ. ඔව් අපි මේ භාවනා කරන අවස්ථාව අපෙන් කාලය අපිට ගිලිහිලා ගියාට පස්සේ දුවේ පුතේ ආයේ කාලය අපිට ගන්න බෑනේ. එතකොට දුවේ පුතේ අපිට එහෙමනම් ඒ කාලේ ඔව් අපිට ලැබෙන මේ චූටි කාලෙන් අපි හොඳට ප්‍රයෝජන ගන්න ඕන. අපි ඔව් නිවන පිණිස කරන දෙයක් තමයි මේ. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අපි භාවනාවට සූදානම් වෙමු. හොඳයි, අද දවසේ අපිට මේ භාවනාවට උපකාර කරන්නේ යූරි පුතා. තෙරුවන් සරණයි යූරි පුතා. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි පුතේ, නම බුද්දාය. පුතා ලෑසිද භාවනාව කරන්න? ඔව් මාමේ. හොඳයි හොඳයි පුතාට ගොඩක් පිං. එහෙමනම් අපි හැමෝම භාවනාවට සූදානම් වෙමු. යූරි පුතාට පුළුවන් පුතේ භාවනාව පටන් ගන්න. නම බුද්දාය. නම බුද්දාය. පින්වත් ස්වාමින් වහන්සේතු සියලු දෙනාගෙම අවසරයි. අපි මෙත් සිත පුරුදු කරමු. සාදු සාදු සාදු. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ නිවසේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා.
ත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිෂියා නැත්තෝ වෙත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිෂියා නැත්තෝ වෙත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිෂියා නැත්තෝ වෙත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම සියලුම සත්වයෝ සුවපත්වෙත්වා 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 සාදු 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 සමාධිය වැසයත්වා සාදු 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 පින්වත් සංඝාසතු සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය පුතේ. පුතාට බොහොමත්ම පින්. ලස්සනට භාවනාව කළාට හොඳයි. හොඳයි දුවේපතේ, අපි ඊළඟට අපගේ මෑණියන්ට, පියාණන්ට, ඒ වගේම ගුරුවරුන්ට වන්දනා කරමු. හොඳයි දුවේපතේ, අද දවසේදී මෑණියන්ට වන්දනා කරන්නේ ඔකිත පුතා. තෙරුවන් සරණයි ඔකිත පුතා. පුතා ලෑස්තිද? ලෑස්ති මාමේ. හොඳයි, පුතාට ගොඩක් පින්. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ඒ වගේම අද දවසේදී මෑණියන්ට වන්දනා කරන්නේ නිරෝධ පුතා. තෙරුවන් සරණයි නිරෝධ පුතා. පුතා ලෑස්තිද? තෙරුවන්සයි. තෙරුවන් සරණයි පුතේ. පුතා ලෑස්තිද පියාණන්ට වන්දනා කරන්න? ලෑස්ති මාමේ. හොඳයි, පුතාටත් ගොඩක් පින්. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ඔව්, ඒ වගේම අද දවසේ ගුරුවරුන්ට වන්දනා කරන්නේ චිරාන් පුතා. තෙරුවන් සරණයි චිරාන් පුතා. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි පුතේ. පුතා ලෑස්තිද ගුරුවරුන්ට වන්දනා කරන්න? ලෑස්ති මාමේ. හොඳයි, පුතාටත් ගොඩක් පින්. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. හොඳයි, එහෙමනම් ඔකිත පුතාට පුළුවන් මුලින්ම මෑණියන්ට වන්දනා කරන්න. නමෝ බුද්ධාය. හරියට වැරදිලා එනවා පියාණන් කියලා දෙපාරක්. හා සාදු 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 පින්වත් සංඝ වහන්සේ ඇතුළු සියවන්
අවසරයි. සාදු සාදු සාදු. දස මාසේ උරේක පුසේ තියුති ගල්නම් ආයුදීගන් වස්ස සතන් මාතු පාතන් නම්මාමහමි තස මාසේ කුසේ වස්වා ආදේවා කවාපුවා මාතුුවෙන් පතන් ආසිරි මෑනිියම්පා වදින් වතින් පින්වත් සයෝ සාදු 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 පින්වත් සාවින් වහන්සේ ඇතුළු සිංහල දෙවන් සරණ නවදාය මාම කොතක්ති. පුත්තගන් රාජමන්ජන් පැති නිතු පාද නමාමහ සාදු 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 තිරසයි නලබුදාය. තෙරුවන් සරණයි. චිරන් පුතා, පුතාට පුළුවන් පුතේ ගුරුන්ට වන්දනා කරන්න. නම බුද්ධාය. තෙරුවන් සරණයි කිරන් පුතා. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි පුතාට පුළුවන් දැන් ගුරුන්ට වන්දනා කරන්න. නම බුද්ධාය. හරි මාමේ. සාදු 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 ගුරුවරුන්ට වන්දනා කිරීම. එල්මෙන් සිත් උගන්වාම ඔවාදීසුම ඒයවා හිටු දෙවි බඳු පින්වත් ගුරුවරුම් පා වඳින් වඳින්. තෙරුවන් සරණයි නව බුද්ධාය. නම බුද්ධාය. දුවේ පුතේ උතුම් මෑණියන්ට වන්දනා කළ, උතුම් ගුරුවරුන්ට වන්දනා කළ, ඒ වගේම උතුම් පියාණන්ට වන්දනා කළ සියලුම දුවල පුතාලට බොහොමත්ම පින්. නම බුද්ධාය. හොඳයි දුවේ පුතේ, අදවසේ දුවල පුතාලා බොහෝ සේ පින්දස් කරගන්න තම අද මේ දහම් පාසලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන, ඒ වගේම උතුම් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වීමෙන්මයි දුවේ පුතේ මේ උතුම් ධර්මය මේ ලෝකයට විවෘත වන්නේ. වෙන කිසිම කෙනෙක්ගෙන් මේ උතුම් ධර්මයක් විවෘත වෙන්නේ නැහැ දුවේ පුතේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන්මයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝකයට බිහි වෙන්නේ දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ මේ සම්බුද්ධ ශාසනයක විතරයි මේ ආර්ය සංගරුවණක් බිහි වෙන්නේ දුවේ පුතේ. ආර්ය මහා සංඝ රත්නය බිහි වෙන්නේ දුවේ පුතේ මේ උතුම් බුද්ධ ශාසනයක පමණයි දුවේ පුතේ. ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කිරීමෙන් ඒ ධර්මයේ හැසිරিলা මාර්ගඵල උපදවා ගන්නවා දුවේ පුතේ මේ උතුම් ආර්ය මහා සංඝරුවර. අපි දන්නවා සෝතාපන්න ශ්‍රාවකයෝ ඉන්නවා,
දාගාමි ශ්‍රාවකයෝ ඉන්නවා, අනාගාමි ශ්‍රාවකයෝ ඉන්නවා, අරහත් ශ්‍රාවකයෝ ඉන්නවා නේ. මේ ආකාරයට දුවේ පුතේ මේ ආර්ය මහා සංගරුවණම් පිවෙන්නේ උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වීමෙන්මයි. ඉතින් දුවේ පුතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම මේ මුළු ලෝකෙටම, ඒ වගේම මේ අපි ගත්තොත් ඕ මේ ලෝක 31ක් තියෙනවා නේ, මේ ලෝක ධාතුවටයි ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31ේම ඉන්න සත්වයන්ට, දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයින්ට සමහර පින් තියෙන ඕ යක්ෂයන්ටත් ගොඩාක් උපකාරී වෙනවා දුවේ පුතේ. නිකන් නෙමේ මේ සසරේ ඇවිද ඇවිද ඇවිත් ඕ අපිට කොච්චර කාලයක්ද කියලා අපිට කියන්න බෑ කියන භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කියනවා ඕ උපමාවකින්වත් කියන්න බෑ කිය, උපමා වලින් තමයි භාග්‍යතුන් වහන්සේ කොච්චර කාලයක්ද කියලා කියන්නේ. හැබැයි උපමාවත් දුවේ පුතේ උපමානුත් කියන්න බෑ කියනවා සමහර අවස්ථාවල. ඉතින් ගොඩාක් දීර්ඝ කාලයක් අපි ඕ මේ එනවා මේ සසරේ ඇවිද ඇවිද එනවා. එක තැනක කියනවා දුවේ පුතේ අපි ඕ මේ සසර යන ගමන කොච්චර භයානකද කියලා කියනවා නම් දුවේ පුතේ අපි සත්තු වෙලා ඉපදිලා, ඒ කියන්නේ අපි ඌර වෙලා ඉපදිලා, ඒ වගේම බෙලි කැපුම් කාලා දුවේ පුතේ ගලා ගිය ලේ තියෙනවා. ඒ කියන්නේ අපි සසරේ ඌරෙක් වෙලා ඉපදිලා ඉන්නවා. එතකොට ඕ අපි මරනවා, මිනිස්සු එකතු වෙලා මිනිස්සු මරනවා නේ. මරපුවහම දුවේ පුතේ අපේ බෙල්ල කපලා තමයි මරන්නේ. එතකොට ඒ ලේ ගලා ගිය ලේ ඕ මේ මහා සාගරයටත් වැඩි වැඩි කියනවා. ඒ වගේම ඒ වගේ කියනවා දුවේ පුතේ අපි කුකුල වෙලා, අරක් වෙලා, එළුව වෙලා, මේ ආකාර සත්තු වෙලා ඉඳලා දුවේ පුතේ ඕ අපේ බෙලික්කපුන් කෑමෙන් ගලා ගිය රුධිරේ ඔච්චරද කියලා කියන්න බෑ. කියන්නේ මේ මහා සාගරේ ඕටත් වැඩි කියනවා. එතකොට දුවේ පුතේ බලන්න කෙනෙක්ගේ ඇඟක ශරීරයක අපි කියමු බෙල්ල කපපුවාම ලේ සාමාන්‍ය චුට්ටයි තියෙන්නේ නේ. එතකොට දුවේ පුතේ දුලපතල හිතන්න අපි කොච්චර වාර ගන්න මැරිලාද නේ. ඕ බෙලි කැපුම් කාලම ඔච්චර වාර ගන්න මැරිලාද අපිට හිතා ගන්නත් බෑ. එතකොට දුවේ පුතේ අපි අනිත් එතකොට වෙන වෙන අනතුරු වලින් කොච්චර මැරිලාද නේ. ඕ හදිසි අනතුරු වලින් ගොඩක් මැරිලා ඇති නේ. ඕ ඒ වගේම ආයුෂ ඉවරෙනකම් ගෙවලා එහෙමත් මැරිලා ඇති. එතකොට බලපුවම දුවේ පුතේ අපි කොච්චර කාලයක් මේ සසරේ ඇවිද ඇවිද යනවාද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඉතින් දුවේ පුතේ මේ සසරේ ඇවිද ඇවිද යන සත්වෙන්ට ඕ මේ සසරේ මේ දුක්ඛිත සසරේ නිදහස් වෙන්න මාර්ගය තමයි දුවේ පුතේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වීමෙන් අපිට කියලා දෙන්නේ. එතකොට දුවේ පුතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ඕ ගොඩාක් පින් තියෙන කෙනෙක්. ගොඩාක් පින් තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඕ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕ සම්මා සම්බුද්ධත්වයේ පිණිසමයි දන් දීලා තියෙන්නේ දුවේ පුතේ. සම්මා සම්බුද්ධත්වයේ පිණිසමයි ඉවසලා තියෙන්නේ. නේ ඔව් දස පාරමිතා පුරලා තියෙන දුවේ පුතේ සම්මා සම්බුද්ධත්වයේ පිණිසමයි. එතකොට දුවේ පුතේ මේ අපි දන්නවා අපගේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ අන්තිම ආත්ම මිනිස් ලෝකෙ හිටපු අන්තිම ආත්ම භාවයේ තමයි වෙස්සන්තර රජ වෙලා ඉඳලා තියෙන්නේ. දුවේ පුතේ මේ වෙස්සන්තර රජතුමා කුටා දන් දීලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් දන් දීලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ දන් දීම නිසාම රජතුමාව ඔව් මොකද කරන්නේ? ඔව් රටේ මිනිස්සු එකතු වෙලා රජතුමාව එලවනවා. රටට හිටපු ලස්සනත් රජෙක්ව දන් දුන්නා කියලා. ඉතින් දුවේ පුතේ ඒ වගේම වෙස්සන්තර රජතුමා වෙලා අයිති අපගේ මහ බෝසත්යන් වහන්සේ ඔව් තමන්ගේ දුවයි පුතාවත් දන් දෙනවා. දුවේ පුතේ මෙහෙම දන් දෙද්දී වෙස්සන්තර රජතුමාට කොච්චර දුකද කියනවනම් ඕ ඇස් වලින් වැටලා තියෙන දුවේ පුතේ කඳුළු වෙනුවට ලේ වැටිලා තියෙනවා. ඉතින් දුවේ පුතේ එහෙම දන් දුන්නේ අපි ඕ මේ සසර යන ගමනේ සම්මා සම්බුද්ධත්වයේ පිණිසව දන් දීලා තියෙන දුවේ පුතේ. ඉතින් ගොඩාක් පින් කරපු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ. ඉතින් දුවේ පුතේ මේ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕ අවසානාත්ම භාවයේ දෙව්ලොව තමයි වැඩ ඉන්නේ. දුවල පුතාලා දන්නවා. කාටද කියලා දෙන්න පුළුවන් අපගේ මහා බෝසතාණන් වහන්සේ මනුලොවට වඩින්න කලින් හිටපු දිව්‍ය ලෝකේ මොකද්ද කියලා? දොළ පුතාලා දන්නවනේ.
හොඳයි මම කියන්නම්කෝ එහෙනම් අපිට කියලා දෙන්න දෙවනි දුවට කියලා දෙන්න පුළුවන්ද අපගේ මහා බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට වඩින්න කලින් හිටපු දිව්‍ය ලෝකෙ මොකද්ද කියලා හොඳයි හොඳයි ඉවට ගොඩප්පි තුසිත දිව්‍ය ලෝකේ නේ ඔව්දුවේ තුසිත දිව්‍ය ලෝකේ තමා අපගේ මහා බෝසත්යන් වහන්සේ ඕ මනුලෝට වඩින්න කලින් හිටපු අවසාන ආත්මභාවය එන්නේ නේ ඔව් තින්දුවේ පුතේ තුසිත දිව්‍ය ලෝකේ තමා වැඩින්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ හොඳයි හොඳයි එහෙමනම් මට කියලා දෙන්න සහස්‍රීයව කියලා දෙන්න බලන්න ඒ තුසිත දිව්‍ය ලෝකේ වැඩ හිටපු දිව්‍ය රාජයාගේ නම මොකද්ද කියලා තෙරුවන් සරණයි සහස්‍රීයව තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි දුවේ දුවට කියලා දෙන්න පුළුවන්ද අපගේ මහා බෝසත්යන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ හිටියේ මොන දිව්‍ය රාජයා නමින්ද කියලා සතුසිත දිව්‍ය ලෝකයේ ඔව් තුසිත දිව්‍ය ලෝකේ තමයි දුවේ වැඩ ඉන්නේ නම මොකද්ද දිව්‍ය රාජයාගේ සන්තුසිත දිව්‍ය රාජය හොඳයි හොඳයි දුවට ගොඩප්පින් දුව හරියට කිව්වා තෙරුවන් සරණයි හොඳයි හොඳයි දුවට ගොඩප්පින් ඔව් සන්තුසිත දිව්‍ය රාජයා නමින් තමා දුවේ පුතේ ඔව් අපේගේ මහා බෝසත්යන් වහන්සේ මේ මනුලොවට වඩින්න කලින් අවසානාත්ම භාවයට කලින් වැඩ හිටියේ එතකොට තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා නමින් එතකොට දුවේ පුතේ දුවල පුතාලා ඉගෙන ගන්න ඕන නේ ඔව් අපි දන්නේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ දෙපුතේ මේ තුසිත දිව්‍ය ලෝකයේට අධිපති දිව්‍ය රාජයා තමයි දෙපුතේ මේ සන්තුසිත කියන්නේ. එතකොට ඒ දිව්‍ය ලෝකයටම අධිපති දෙවි කෙනා වෙලා තමයි එහෙනම් අපගේ මහ බෝසත්යන් වහන්සේ ඒ දිව්‍ය ලෝකේ වැඩ හිටියේ. දුවල පුතාලා දන්නවා. ඔව් තෞතිසා දිව්‍ය ලෝකයටයි චාතුම් මහරජික දිව්‍ය ලෝකයටයි අධිපති දිව්‍ය රාජයා නම කාට හරි කියලා දෙන්න පුළුවන්ද? අපේ ලොකු දුවේ පුතේ කියලා දෙන්නකෝ බලන්න. තෙරුවන් සරණයි සයන්දි දුවට පුළුවන් ද කියලා දෙන්න. තෞතිසා දිව්‍ය ලෝකේටයි චාතුම් මහරජික සමායන දුවේ පුතේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේටයි තෞතිසා දිව්‍ය ලෝකේටයි අධිපති දිව්‍ය රාජයා හැටියට අපි හඳුන්වන්නේ කාවද කියලා. තෙරුවන් සරණයි සයන්දි දුව අපි හැමෝම දන්න එක්කෙනෙක්. තෙරුවන් සරණයි ඕෂන් පුතාට පුළුවන්ද කියලා දෙන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සංසුක දිව්‍ය රාජයා. කවුද? සංසුක දිව්‍ය රාජයා. තෙරුවන් සරණයි පුතේ මට ඇහුන්නේ හරියට. සන්තුෂ්ටික නෑ පුතේ. ඒ තුසිත දිව්‍ය තුසිත දිව්‍ය ලෝකේ අධිපති දිව්‍ය රාජයානේ සන්තුසිත දිව්‍ය රාජයා කියන්නේ. ඔව් මං දුවල පුතාලට කියලා දෙන්නම්. දුවේ පුතේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේටයි තෞතිසා දිව්‍ය ලෝකේටයි. ඒ කියන්නේ අපි අහලා තියෙනවා දෙදෙව්ලොවට අධිපති කියලා අහලා තියෙනවා දුවල පුතාලානේ. ඔව් දෙදෙව්ලොවට. ඒ කියන්නේ මේ ලෝක දෙකටම අධිපති දිව්‍ය රාජයා නමින් ඉන්න දෙවියා තමයි දුවේ පුතේ සක්‍ර දේවේන්ද්‍රයා. කියනවා සක් දෙවිඳු කියලා නේ. ඔව් දුවල පුතාලා ඒකත් මතක තියාගන්න. ඒ චාතුම් මහරජික දිව්‍ය ලෝකේටයි තෞතිසා දිව්‍ය ලෝකයයි කියන මේ දිව්‍ය ලෝක දෙකටම අධිපති දිව්‍ය රාජයා තමයි දුවේ පුතේ සක්‍ර දේවේන්ද්‍රයා සක් දෙවිඳු. හොඳයි දුවේ පුතේ දුවල පුතාලට ගොඩක්පි. ඉතින් මේ දුවේ පුතේ මේ ඉතින් මේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා ඉඳලා තමයි අපගේ මහා බෝසත්යන් වහන්සේ වැඩ හිටියේ. එතකොට දුවල පුතාලා දන්නවා අපගේ මහා බෝසත්යන් වහන්සේ මේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා වැඩ ඉද්දි
දුවේ පුතේ මේ දෙවිවරු විසින් ඔව් මේ සන්තිස්ස දිව්‍ය රාජයාගේ ආයුෂ ඔව් අවසන් වෙන බව දැනගෙන මේ දෙවිවරු ඇවිල්ලා ආරාධනා කරනවා නේ දෙවිවරු ඇවිල්ලා ආරාධනා කරනවා මහා වීරයන් වහන්සේ එහෙම තමයි ආරාධනා කරන්නේ දුවේ පුතේ මහා වීරයන් වහන්සේ මනුලව උපදින්ට කාලයයි මේ බුද්ධත්වේ සාක්ෂාත් කිරීම පිණිස ඔව් මනුලව ඉපදෙන්න කාලයයි මේ කියලා ආරාධනා කරනවා දුවේ පුතේ පුතාලා දන්නවනේ ඔව් එතකොට මේ විදිහට ආරාධනා කරද්දී දුවේ පුතේ ඔව් අපි දන්නවා ඒ තුසිත දිව්‍ය රාජයාගේ එතකොට අපි දන්නවා ආයුෂ අවසන් වෙ කියන්නේ එතකොට ආයුෂ අවසන් වෙද්දී දුවේ පුතේ ඒ දිව්‍ය රාජයාගේ ඔව් ශරීරයේ වෙනස්කම් වෙනවා අපි දන්නවා මොනවද ඒ දිව්‍ය රාජයේ ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කලින් ඒ දිව්‍ය රාජයාගේ ශරීරයේ වෙන වෙනස්කම් කියලා කියලා දෙන්න පුළුවන් ද අපිට දෙවමිනි දුවට තෙරුවන් සරණයි දෙවමිනි දුව තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි දුවේ දුවට කියලා දෙන්න පුළුවන් ද දිව්‍ය රාජයේගේ අවසන් ආයුෂ අවසන් වේගනේදී දිව්‍ය රාජයාගේ ශරීරයේ ඇඳුම් වල එහෙම වෙනස්කම් වෙනවා නේ මොනවද කියලා කියලා දෙන්න පුළුවන් දුවට ඇඳුම් ආවරණ කර වෙනවා මල් තර වෙනවා ඔව් ඉන්නේ පාත වෙනස් වෙනවා හොඳයි ඔව් දුවට ගොඩක් පිං ඔව් ශරීරේ යම් යම් වෙනස්කම් වෙනවා දුවට ගොඩක් පිං නම බුද්දාය නම බුද්දාය එරුවන් සරණයි මාමේ එරුවන් සරණයි දුවේ නම බුද්දාය ඕ ශරීරේ පැලඳගෙන ඉන්න මල් වෙනස් මල් පර වෙනවා දුවේ පුතේ ඒ වගේම ඇඳගෙන ඉන්න සලුපිලි ඕ ඒවා ඔක්කොම මේ දුර්ව වර්ණ වෙනවා දුවේ පුතේ මේ ගොඩා ඔව් මේ විදිහේ දුවේ පුතේ ශරීරේ පාට වෙනස් වෙනවා මේ විදිහට වෙනවා එහෙම වුණාට පස්සේ තමයි දුවේ පුතේ එතකොට දෙවි කෙනා දිව්‍ය රාජයා හෝ කවුරු හරි දැනගන්නේ ආ දැන් මේ මගේ ආයුෂ ඉවරෙන් යන්නේ කියලා තේරෙනවද දුවේ පුතේ බලන්න අපි වයසට යනවා නේ වයසට ගියාට පස්සේ දුවල පුතාලා ආච්චිලා නොන්නලා එහෙම දැකලා ඉතින් නොන්නලා ඔව් එතකොට දුවේ පුතේ ඒගොල්ලෝ වයසට ගියාම මොකද වෙන්නේ හම රැලි වැටෙනවා නේ දුවල පුතාලට පේන්න තියෙනවා නේ ඒක ඔව් හම්ම රැලි වැටෙනවා එතකොට දත් ඔව් දත් නෑ දුවේ පුතේ දත් වැටිලා නේ ඔව් දත් නෑ හම්ම රැලි වැටිලා තාම මොනවද හොඳයි මට කියලා දෙන්න බලන්න කවුරු හරි දුවේ පුතේ අපි මේක ටිකක් ලොකු දුවේ ගෙන් හරි පුතේ ගෙන් හරි අහමුනේ තෙරුවන් සරණ සෙනුරි දුව සෙනුරි දුව මට කියලා දෙන්න බලන්න මේ වයසට ගිය කෙනෙක්ගේ ශරීරයේ අපිට පෙනෙන්න තියෙන ලක්ෂණ මොනවද දුවේ පුතේ දුවේ තෙරුවන් සරණයි දුවේ වයසට ගියාම කියන්නේ මේ හාම රැලි වැටෙනවා ඔව් කෙට්ටු වෙන්න පුළුවන් ඔව් කොන්නේ සුදු වෙනවා ඔව් පස්සේ ඇවිදින්නේ මම අමාරු වෙන්න පුළුවන් ඕ හොඳයි දුවට ගොඩක් පින් දුව ගොඩක් කරුණු කිව්වා නම බුද්දාය නම බුද්දාය මම නම බුද්දාය දුවේ හොඳයි ඔව් ඒ වගේ දැන් වයසට යද්දි මොකද වෙන්නේ දුවේ පුතේ අපේ ආයුෂ ඉවර වෙන්න යන්නේ එතකොට නේ අපි වයසට යනවා කියලා දැනගන්න එතකොට දුවේ පුතේ අපි දකින්නවා මේ වයසට ගිය කෙනාගේ මොකක්ද වෙන ස්වභාවය ඕ කෙස් සුදු වෙනවා සමහර අයගේ කෙස් මොකද වෙන්නේ කෙස් හැලෙනවා නේ ඕ කෙස් සුදු වෙනවා හැලෙනවා එතකොට දුවේ පුතේ හැම රැලි වැටිලා නිකන් එලිලා තියෙන වගේ එලිලා යන ස්වභාවයක් තියෙනවා නේ නිකන් හැම ඇදිච්ච ගතියක් වගේ තියෙනවා නේ දොල පුතාල හොඳට බලන්න එහෙම ඒ වගේ දුවේ පුතේ එතකොට දත් කැඩෙනවා දත් වැටෙනවා නේ වයසට යද්දි දත් වැටෙනවා ඔය ගොඩාක් වයසට ගිය අය මොකද කරන්නේ ඕ මේ දත් දාලා තියෙන්නේ නේ ඕ ප්ලාස්ටික් ඒවා තමයි දාලා තියෙන්නේ ඉතින් දුවේ පුතේ දත් හැලෙනවා ඒ වගේම දුවේ පුතේ අපේ ආයුෂ ගෙවිලා තියෙන්නේ නේ ගොඩක් ආයුෂ ගෙවිලා එතකොට දුවේ පුතේ
මේ ආකාරයේ දේවල් මනුස්ස ලෝකෙත් වෙනවනේ වයසට ගියාම. ඔව්. එතකොට ඇඟපත කෙට්ටු වෙලා යනවා. ගොඩාක් දේවල් වෙනවා. ඉතින් එතකොට දුවේ පුතේ තව දෙයක් වෙනවා. ඒ තමයි අපේ ඉන්ද්‍රියන් තියෙනනේ. ඇස්, කන, නාසය, දිව, කාය, මානස කියන මේ ඉන්ද්‍රියන් දුලපතරන හොඳට දැක ගන්න තියෙන දෙයක් නේ. ඔව් ඇස් පේන්නේ නැතු යනවානේ. ඔව් වයසට යද්දි මොකද වෙන්නේ? ඇස් පේන්නේ නැතු යනවා. ඒ වගේම කන් ඇහෙනවා අඩු වෙනවා නේ. ඒ වගේම දුවේ පුතේ රහ දෙනෙනොත් අඩු වෙනවා නේ. ඔව් දිව වයසට ගිහිල්ලා එතකොට අපි වයසට යද්දි වෙන දේවල් දුවේ පුතේ. ඒ වගේම තමයි මේ කයත්. ඔව් කයටත් දැනෙන දේවල් අඩු වෙනවා. එතකොට මේ විදිහට දුවේ පුතේ මනසත් එහෙම අපිට හරියට වයසට යද්දි හරි දේ කල්පනා කරගන්න බැරි වෙනවා. ඉතින් දුවේ පුතේ මේ වයසට යාම නිසා වෙන දේම ඔව් දෙවිවරුන්ටත් වෙනවා දුවේ පුතේ. ඒකයි අර විදිහට මේ දෙවිවරුන්ගේ ඇඳුම් කිලිටු වෙනවා. එතකොට ඇඟේ ශරීරයේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම අඳගෙන ඉන්න මල් මාලා ඒවා පරවෙලා යනවා. ගොඩාක් දේවල් වෙනවා නේ. ඔව්. එතකොට දුවේ පුතේ මේ විදිහට මේ තුසිත සන්තුසිත දිව්‍ය රාජ්‍ය මනුස් දිව්‍යලෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්න කලින් බලනවා කරුණු පහ. දුවේ පුතාලට මතක ඇති. දන්නවනේ අපි අහලා තියෙන පංච මහා විලෝකණය කියලා නැත්තම් පස් මහා බැලුම් කියලා කියනවනේ. ඔව් කරුණු පහක් බලන මනුස්ස ලෝකෙට එන්න කලින්. හොඳයි හොඳයි. කාටද කියලා දෙන්න පුළුවන් මොනවද ඒ කරුණු පහ කියලා? තෙරුවන් සරණයි. අපි එක හමු ටික ලොකු පුතෙක්ගෙන් හරි දුවෙක්ගෙන් හරි නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සචින්ද පුතා. තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි පුතේ නම බුද්ධාය. පුතා දන්නවද පස්මහා බැලුම් කියන්නේ මොනවද කියලා? නැත්තම් පංචමහා මිලෝකණේ කියලා කියනවා. මහ බෝසත්යන් වහන්සේ මනලොවට වදින්න කලින් කරුණු පහක් බලනවා. පුතාට මතකයක් තියෙනවද? කාලය, දේශය, එවස්ත තියෙනවා, භවය, මව, අන්තිමේක මතක නෑ. හොඳයි හොඳයි හොඳයි. පුතාට ගොඩක් පිං. සර්වන් සර්ණයි. ඔව් තව කාටද අපිට කියලා දෙන්න පුළුවන් මොකද්ද කියලා? ඒ තෙරුවන් සරණ ඕෂන් පුතාට පුළුවන්ද කියලා දෙන්න? තෙරුවන් සරණ ඕෂන් පුතා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පුතාට කියලා දෙන්න පුළුවන්ද පස්මහා බැලුම් කියන්නේ මොනවද කියලා? පස්මහා බැලුම් කියන්නේ ඒ කියන්නේ දැන් දෙවියෙක් දෙවලොන් තුතු වෙද්දි යා බලන දීපය, කුලය, මව ඒ වගේ පහක් බලන ඒකට පස්මහා බැලුම් කියන්නේ. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඔව් හොඳයි හොඳයි. එතකොට හොඳයි ආම කියලා දෙන්නම් එහෙනම් අහගන්න. දුවේ පුතේ පස්මහා බැලුම් හැම දෙවිගෙනාම පස්මහා බැලුම් බලන්නේ නැහැ. සමහරට දුල පුතාලට ඒක වැරදි තේරෙන්න පුළුවන් නේ. ඔව් හැම දෙවි කෙනෙක්ම මේ කරුණු පහ බලලා ඉපදෙන්නේ නැහැ දුවේ පුතේ. දුවේ පුතේ මේ හැම කෙනෙක්ම කරුණු පහ බලන්නේ නැහැ. ඒ කරුණු පහ බලන්නේ දුවේ පුතේ බෝධිසත්වයන් වහන්සේ නමක් විතරයි. ඒත් ඒ බෝධිසත්වයන් වහන්සේ අවසාන ආත්ම භාවයේ සම්මා සම්බුදු වෙන්න තියෙන්න කලින් තියෙන අවසාන ආත්ම භාවයේ සම්මා සම්බුදු වීම සඳහා පැමිණෙන ආත්ම භාවයේ තමා දුවේ පුතේ බලන්නේ. ඒකේ බලනවා ඒ තමා දුවේ පුතේ කාලය. කාලය බලනවා. කාලය බලන්නේ දුවේ පුතේ ඒ කාලේ මිනිසුන්ට හොඳට ධර්මයේ දියුණු කරන්න පුළුවන්ද නුවණ තියෙන කාලයක තමා දුවේ පුතේ භාග්‍යතුන් වහන්සේලා කියන ධර්මයේ තේරෙන කාලයක් වෙන්න ඕනනේ. මිනිසු ගොඩාක් අකුසල් කරනවා නම් මිනිස්සු ගොඩාක් මේ පංච කාමයටම යට වෙලා ඉන්නව නම් දුවේ පුතේ ඔව් ඒ කාලවල ගොඩාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. දුවේ පුතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ ලක්ෂයට අඩු කාලවලයි. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120
20ට වැඩි කාලවලයි විතරයි දෙපතේ 120ට අඩු කාලවල පහළ වෙන්නේත් නෑ දෙපතේ. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ හොඳට බලන කාලේ පොයිසත්යන් වහන්සේ. ඊට පස්සේ දෙපතේ බලනවා දීපය. දීපේ බලන්නේ දෙපතේ ජම්බුද්දීපය තමයි බලන්නේ. ඒ කියන්නේ ජම්බුද්දීපේ දෙපතේ ගොඩාක් මිනිස්සු මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන මිනිස්සු ඉන්න දේශයක්. ඒ නිසා තමයි අනිත් රටවල් වල එහෙම එකක් නැහැ දෙපතේ. අනිත් ලොකු රටවල් තියෙනවානේ. තවත් ගොඩක් ලොකු රටවල් තියෙනවා ඇමරිකාව වගේ ලොකු රටවල් තියෙනවානේ යුරෝපයේ වගේ තියෙනවා. ඒ වුණාට දෙපතේ ඉන්දියාවේ. ඒ කියන්නේ ජම්බුද්දීපේ තමයි දෙපතේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ ජීවිත අවබෝධය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ නිසා දෙපතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉන්දියාවේ. ඒ වගේම දේශේ බලනවා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන දෙපතේ මධ්‍ය දේශය දුරපුතාල එක හොඳට මතක තියාගන්නවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ තමයි බුදුරජාණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. එතකොට දෙපතේ බලනවා කුලය බලනවා නේ. ඕ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන දෙපතේ හොඳ කුලවල. ඒ කියන්නේ දුවේපුතේ එහෙම පහළ වෙන්න හේතුව තමයි මේ දුවේපුතේ බුදුරජාණන් වහන්සේලා හොඳ කුලවල පහළ වෙන්න හේතුව දුවේපුතේ ඒ ගොඩක් උසස් කුලවල පහළ වුණාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කියන්නේ පතුරවා හරින ලේසි දේශනා කරන්න ලේසි. මොකද ගොඩක් කුල හීනවල අය මේ කෙනෙක් වෙලා පහළ වුණොත් දුවේපුතේ ඒ අය ඉන්දියාවේ ගොඩාක් කුලවාද කුලභේදය තියෙනවා දෙපතේ. එතකොට අර කුල හීන අයව ගණන් ගන්න මිනිස්සු. එතකොට ඒ කෙනා කියන එක ගණන් ගන්න. ඒ හින්දා තමයි දෙපතේ මේ බුදුරජාණන් වහන්සේලා ගොඩක් උසස් කුලවල පහළ වෙන්නේ. එක්කෝ බ්‍රාහ්මණ වංශික කුලේ නැත්තම් රාජ කුලේ වගේ ගොඩක් උසස් කුලවල තමයි පහළ වෙන්නේ. එතකොට පුළුවන් මේ ධර්මයේ පහසුවේ ඕ මිනිස්සුන්ට කියන්න. ඒ වගේම දෙපතේ මව බලනවා. මව බලනවා දෙපතේ බුදුරජාණන් වහන්සේ මා බලන්නේ ඕ බෝසත්ත්වයන් වහන්සේ පිළිසිඳගෙන ඕ මාස 10ක් උත් දවස් 7ක් ආයුෂ තියෙන මවක් බලනවා දෙපතේ. ඒ විතරක් නෙමෙයි බලන්නේ. මව බලනවා කියන්නේ ආයුෂ විතරක් මවගේ ආයුෂ විතරක් නෙමෙයි. දෙපතේ මව ගොඩා සිල්වත් කෙනෙක්ද කියලාත් බලනවා. ගොඩා සිල්වත් කෙනෙක්ද කියලාත් බලනවා. ඒකෙන් ඒ මව ඕ හොඳ සිල්වත් කෙනෙක් වෙන්න ඕන. පන්සිල් නිතර ආරක්ෂා කරන ඕ දිවිහිමියෙන් පන්සිල් ආරක්ෂා කරන මවක් තමයි දෙපතේ තෝරගන්නේ. මේ විදිහට කරුණ පහ තෝරගෙන තමයි දෙපතේ සම්මා අපගේ බෝසත්යන් වහන්සේ මව කුසට ඔව් වැඩම කරන්න දෙපතේ. ඉතින් දෙපතේ ඔව් ඊට පස්සේ මට කියලා දෙන්න හොඳයි. තෙරුවන් සරණයි ඔකිත පුතා. රන් සරණයි පුතේ, පුතාට කියලා දෙන්න පුළුවන්ද මට අපගේ මහා බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියන්ගේ නම් මොකද්ද? අපි කියනවා සිද්ධාර්ථනේ. සිද්ධාර්ථ මහා බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියන්ගේ නම් මොකද්ද? පියාණන්ගේ නම් මොකද්ද කියලා? තදුන්ද රජතුමා. මට හරියට ඇහුන්නේ නැහැ පුතේ. සුද්ධෝතන රජතුමයි මහා මායා දේවියයි නේ. අපි දන්නවා මහා මායා දේවිය කලුරිය කරනවා නේ. ඔව් දවස් බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදිලා දවස් 7කින් මහා මායා දේවිය කලුරිය කරනවා. එතකොට දුවේ පුතේ ඔකිත පුතාට කියලා දෙන්න පුළුවන්ද ඊට පස්සේ මහා බෝසත්ත්වයන් වහන්සේට අම්මා වුණේ කවුද කියලා, මහා බෝසත්ත්වයන් බලාගත්තේ කවුද කියලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි ඔකිත පුතා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුතේ, පුතාට කියලා දෙන්න පුළුවන්ද මහා බෝසත්ත්වයන් වහන්සේව බලාගත්තේ කවුද කියලා? ඊට පස්සේ මහා බෝසත්ත්වයන් වහන්සේගේ කිරිමව වුණේ කවුද කියලා? මහා ප්‍රජාපති
ගෞතමිය නේ මහා ප්‍රජාපති ගෞතමිය තමයි කිරිමා වුනේ හොඳයි හොඳයි පුතාට ගොඩක් පින් නම බුද්දාය හොඳයි දුවේ පුතේ ඔව් එතකොට මහා බෝසත්ත්වයන් වහන්සේගේ මව මහා මායා දේවිය පියාණන් සුද්ධෝදන රජතුමා කිරිමා වුනේ මහා ප්‍රජාපති ගෞතමී නේ ගෞතමී දේවිය එතකොට දුවේ පුතේ ඊට පස්සේ අපි දන්නවනේ මහා බෝසත්ත්වයන් වහන්සේ හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සහස්‍රීදුව තෙරුවන් සරණයි දුවටත් කියලා දෙන්න පුළුවන්ද අපගේ මහා බෝසත්ත්වයන්ගේ පියාගේ නම මෑණියන්ගේ නම ඒ වගේම කිරිමාවගේ නම මොකද්ද කියලා महामाया देवी कलुरी मरण पाते महाभोसत्ते बलागत मैनियांगे नम का महाप्रजापति गौतमी गोडप्पी नम बुद्धाय හොඳයි හොඳයි දුරක් කොට නම බුද්දාය හොඳයි ඒ වගේම තෙරුවන් සරණයි දෙව්මිනිතුව දුවටත් කියලා දෙන්න පුළුවන්ද කවුද බුදුරන් වහන්සේගේ පියාණන් මෑණියන් ඒ වගේම කවුද බුදුර අපගේ මහ බෝසත්ත්වයන් වහන්සේගේ කිරිමා වුණේ කියලා තෙරුවන් සරණයි නමෝ බුද්දාය මාමේ महामाया देवी ताता सुद्धोधन राजतुमा सुरमावल महाप्रजापति गौतमी ओ किरमाउने महाप्रजापति गौतमी ने හොඳයි 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 තෙරුවන් සරණ සදේ පුතාටත් අපිට කියලා දෙන්න පුළුවන්ද දුවට ගොඩක් පින් නම බුද්දාය තෙරුවන් සරණයි නෑ තෙරුවන් සරණයි පුතේ පුතාට කියලා දෙන්න පුළුවන්ද අපි මහා බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියන් පියාණන් ඒ වගේම කිරිමා වුණේ කවුද කියලා මම මහා මායා දේවිය සුද්ධෝදන රජතුමා ඔව් එතකොට පුතේ කිරිමා වුණේ ඒ කියන්නේ මහා බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියන් කලුරිය කෙරුවට පස්සේ මරණයට පත් වුණා ඊට පස්සේ බෝසත්ත්වයන් වහන්සේගේ බලාගත්තු මෑණියන් උනේ කවුද මහා ප්‍රජාති මේ ගෞතම මහා ප්‍රජාපති ගෞතමිය හොඳයි හොඳයි පුතාටත් ගොඩක් පින් නමෝ බුද්දාය මාමටත් ගොඩක් පින් නමෝ බුද්දාය පුතේ හොඳයි තෙරුවන් සරණයි දෙවනිදුව තෙරුවන් සරණයි මම තෙරුවන් සරණයි දුවේ නම බුද්දාය දුවටත් කියලා දෙන්න පුළුවන්ද අප මහ බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියන් ඒ වගේම පියාණන් ඒ වගේම කිරිමා වුණේ කවුද කියලා මාමාවා දේවිය සුද්ධෝදන රජතුමා මා ප්‍රජා වෙති ගෝතම හොඳයි හොඳයි ගොඩක් ගොඩක් බුද්දාය ඔව් මහා ප්‍රජාපති ගෞතමිය නේ ගෞතමිය අපි එහෙම කියනවා නේ ඉතින් දුවේ පුතේ මේ අපගේ මහා එතකොට මහා බෝසත්ත්වයන් වහන්සේ පුදුනේ එහෙනම් රාජ කුලේනේ දොළ පුතාලයා හොඳට මතක තියා ගන්න ඕන. හොඳයි හොඳයි. ඉතින් දුවේ පුතේ දොළ පුතාලා දන්නවා. ඔව් මේ විදිහට අපගේ බෝසත්ත්වයන් වහන්සේ කාලය දීපය දේශය
කුලය මව් කියන මේ පස්මහ බැලුම් බලලා ඔව් තමන්ගේ මෑණියන්වත් තෝරාගෙන නේ පියාණන් තෝරාගෙන කුලය තෝරාගෙන තමයි මනුස්ස ලෝකෙට වැඩම කරන්නේ දුවේ පුතේ. මේ මෙහෙම වැඩම කරලා ඊට පස්සේ ඔව් මාස 10ක් බඩේ ඉන්නනේ අම්මගේ මෑණියන්ගේ බඩේ ඉන්නවා. ඔව් මාස 10ක් පුරාවටම මෑණියන්ගේ බඩේ ඉන්නවා. ඉඳලා දුවේ පුතේ ඔව් මනුලෝක මනුස්ස ලෝකයට මුලින්ම පියවර තබනවා. හොඳයි. මට කියලා දෙන්න පුළුවන්ද? එරුවන් සර්ණ චිරාන් පුතා. එරුවන් සර්ණයි මාමේ. එරුවන් සර්ණයි පුතේ නම බුද්දාය. පුතාට කියලා දෙන්න පුළුවන්ද අපගේ මහා බෝසත්යන් වහන්සේ ඉපදුනේ කොහෙද කියලා? සල්මල් උයනක. ඔව්. පුතා නම් මතකද සල්මල් උයනේ? ලුම්බිනි. ආ හොඳයි. පුතාට ගොඩක් පින්නම බුද්දාය. ලුම්බිනි. අල්ලුයෙන් තමයි ඉපදුනේ. පුතාට ගොඩක් පින්නම බුද්දාය. ඔව් ලුම්බිනි සල් උයනේ බලන්න දෙපු මහ බෝසත්යන් වහන්සේ ලස්සන මල් උයනක තමයි දුවේ පුතේ මේ මනුස්ස ලෝකේට වැඩම කළේ. ඉතින් දුවේ පුතේ අප මහ බෝසත්යන් වහන්සේ ගොඩාක් පින් කරපු කෙනෙක් නේ. දුවලපුතාලා දන්නවා අපගේ මහා බෝසත්යන් වහන්සේ මනුස්ස ලෝකයට වැඩම කරලා පියවර හතක් ඇවිද්දා නේ. දුවලපුතාලා දන්නවා දුවේ පුතේ කොච්චර පින් කරලා තියනවද කියලා බලන්න අපගේ මහා බෝසත්යන් වහන්සේ මනුස්ස ලෝකයට ආඩිය තියද්දිම පොළවෙන් නෙළුම් මල් මතු වුණා. සාමාන්‍යයෙන් නෙළුම් මල් දුවේ පුතේ පොළවේ වැවෙනවද? නැහැ නේ. ඔව් නෙළුම් මල් පොළවේ වැවෙනවනේ මේ. ඒ වැවෙන්නේ කොහෙද? වතුරේ. ජලයේ වැවෙන්නේ නේ. ඉතින් දුවේ පුතේ බලන්න මහා බෝසත්යන් වහන්සේ කොච්චර පිනක් කරලා තියනවද කියන්නේ ඒවා ඒ නෙළුම් මල් එනම් කොහෙද වැවුනේ? ඔව් පොළවේ වැවුණා. පොළවෙන් ආව උඩට නෙළුම් මල් නේ. ඉතින් දුවේ පුතේ මේ තියෙන හැම අඩියක් පාසාම ඔව් නෙළුම් මල් පිපුණා. ලස්සන නෙළුම් මල්. ඔව් නෙළුම් මලක් උඩ තමයි අප මහ බෝසත්යන් වහන්සේ මුලින්ම කකුල තිබෙන්නේ. ඔව් මේ කකුල ශ්‍රී පාද පත්මේ නේ. ඔව් බුදුරන් වහන්සේ ගොඩාක් පින් කරපු කෙනෙක් දුවේ පුතේ. ඉතින් මහ බෝසත්යන් වහන්සේ මේ මණ්ඩලයට වඩිද්දි කෙලින් ලස්සන නෙළුම් මල් හතක් උඩ ඇවිදගෙන ගියා දුවේ පුතේ. ඒ නෙළුම් මල් සියල්ලම එහෙම පොළොවේ පිපුණේ. පස්වල හැදිච්ච ඒවා. එතකොට නේ ඉතින් බලන්න අප මහ බෝසත්යන් වහන්සේ ඔව් ගොඩාක් පින් කරපු කෙනෙක්. තව දෙයක් තියෙනවා දුවේ පුතේ. මේ අපගේ මහ බෝසත්යන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉපදෙද්දිම තව කීප දෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉපදුනා. දුවල පුතාලා දන්නවද දන්නේ නැහැ. හැබැයි මාම එහෙමනම් කියලා දෙන්නා නේ. දුවල පුතාලාට කියලා දුන්නාද කියලා මට මාමට මතකයක් නැහැ. දුවේ පුතේ අප බලමු කවුරු හරි දුවේ පුතෙක් එහෙම දන්නවද දන්නේ නැහැ නේ. නිකන් අපි අහලා බලමු. තෙරුවන් සරණයි සෙනරුදුව එහෙම දන්නවද? අප මහ බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේට වැඩම කරන දවසේම තව කීප දෙනෙක් මනුස්ස ලෝකේ ඉපදුනාද දුවේ පුතේ? පුතාට කියන්න මේ සෙනරුදුවට මතකයක් තියනවද? තෙරුවන් සරණයි මම දන්නේ කවුද කියලා. හොඳයි. දුර ගොඩක් පින් නම බුද්දාය. තෙරුවන් සරණයි ඕෂන් පුතා එහෙම දන්නවද? තෙරුවන් සරණයි නමෝ බුද්දාය මම දන්නේ නැහැ. ආ හොඳයි නමෝ බුද්දාය. හොඳයි එහෙමනම් මාම කියලා දෙන්නම් ආ. දුවල පුතාලා එකත් මතක තියාගන්න. දුවේ පුතේ මේ මහ බෝසත් තෙරුවන් සරණයි මාමේ. තෙරුවන් සරණයි දුවේ. දුව දන්නවද? මතකයි. ආ දුව කියලා දෙන්නක බලන්න එහෙමනම්. ඒ බුදුරජාණන් ඉපදුන වෙලාවෙම ඉපදුනා මේ බුදුරජාණන් වහන්සේ දෙක යන අස්සයයි තව කවුද? බෝධින් වහන්සේයි. හොඳයි. ඔව් තව යශෝදරා දේවියයි. යන්න ඇමෙති නයි. හොඳයි. දුවට ගොඩක් තෙරුවන් සරණයි.
දුවේ පුතේ මේ මහ බෝසත්යන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරද්දී දුවේ පුතේ අපගේ බෝසත්යන් වහන්සේට සම්බුදු වීම සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවණ සලසන අපි දන්නවනේ මහ බෝසත්යන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පිණිස සෙවණ සලසුවේ ඕ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දුවේ පුතේ අපගේ මහ බෝසත්යන් වහන්සේ මේ මනුලෝවට වැඩම කරද්දිම මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙද්දිම දුවේ පුතේ මේ ලෝකයෙන් මේ බෝධින් වහන්සේ පොළවෙන් ඕ මතු වෙනවා දුවේ පුතේ පොළවෙන් මතු වෙලා ඉබේම මතු වෙලා පැල වෙනවා ඒ වගේම දුවේ පුතේ යසෝදරා උත්තමාවියනේ මහ බෝසත්යන් වහන්සේව සරණ පාවා ගන්න ඕ පැමිණි ඒ මහා පුණ්‍යවන්තී ඉපදෙන්නේ දුවේ පුතේ මහා යසෝදරා දේවී ඉපදෙන්නේ ඔව් මහ බෝසත්යන් වහන්සේ ඉපදෙන දවසේමයි. ඒ වගේම තුවේ පුතේ බලන්න සත්වෙක් වෙලා ගොඩාක් පින් කරපු කෙනෙක් වෙන්න ඇති නේද කන්තකස්සය. මහ බෝසත්යන් වහන්සේ නමක්ව මේ සසර ගමනෙන් මේ අබිනිෂ්ක්‍රමණය කිරීමට එකයි යන්න ලැබෙන එකත් ලොකු පිනක් නේ. තින්දුවේ පුතේ බලන්න මේ කන්තක කියන අස්සයත් ඔව් එදා තමයි ඉපදෙන්නේ දුවේ පුතේ. මහා බෝසත්යන් වහන්සේ ඉපදෙන දවසම ඉපදෙන්නේ. ඒ වගේම දුවේ පුතේ තව කෙනෙක් ඉපදෙනවා. ඒ තමයි දුවේ පුතේ මහා බෝසත්යන් වහන්සේට ඔව් අබිනිෂ්ක්‍රමණය කිරීමට උපකාර කරන තව කවුද? චන්න ඇමති. අන්න මේ හතර දෙනා තමයි දුවේ පුතේ ඉපදෙන්නේ. තව මට මතක ඔව් මේ හතර දෙනා තමයි ඉපදෙන්නේ දුවේ පුතේ. ඉතින් බලන්න මේ මහා බෝසත්යන් වහන්සේ ඉපදෙන දවසම මේ ආකාරයට ඔව් මේ පුණ්‍යවන්තයන් මේ ලෝකෙට පහළ වෙනවා දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ බලන්න මේ සසරේ ස්වභාවයනේ ඔව් පින් කරන අය එකතු වෙනවානේ. ඔව් පව් කරන අයත් එක්ක එකතු වෙනවා. ඒක තමයි දුවේ පුතේ මේ ලෝක ස්වභාවය. හොඳයි. එහෙමනම් දුවල පුතාලා අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේ. ඔව් චූටි දුවල පුතාලාත් ලොකු දුවල පුතාලාත් බොහෝ වැදගත් වෙන කාරණා අපි ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ අපි අද දවසේදී මංගල කාරණාවකුත් ඉගෙන ගමු නේ. ඔව් මංගල කාරණාවකුත් ඉගෙන ගමු. හොඳයි දුවේ පුතේ. ඉතින් මේ අපි දැන් චූටි දුවල පුතාලා අද නැන්ද සම්බන්ධුන් නැහැ නේ. ඔව් අද නැන්ද සම්බන්ධුන් නැති නිසා තමයි මාමා මේ විදිහට කළේ. ඉතින් චූටි දුවල පුතාලට මොනහරි ප්‍රශ්නයක් මොනහරි තියෙනවද මාමයන් දැනගන්න? තෙරුවන් සරණයි දෙව්මිනි දුව මොනහරි තියෙනවද මාමගෙන් දැනගන්න මොනහරි දුවේ? තෙරුවන් සරණයි මාමේ නෑ මාමේ. හොඳයි. දුවල හොඳයි දුවේ නම බුද්දාය දුවට ගොඩක් පිං. හොඳයි මේ එහෙමනම් චූටි දුවල පුතාලත් නම බුද්දාය. චූටි දුවල පුතාලත් හැමෝම ඔව් මාම දැන් ජාතක කතාවක් හරි ධම්මපදයේ තියෙන ගාථා තියෙන එක කතාවක් හරි දුවල පුතාලට කියලා දෙනවා නේ. ඔව් අපි ඉගෙන ගන්නනේ මංගල කාරණාවල් නේ. ඉන්ද්‍ර පුතේ මංගල කාරණාවල් අපි ඉගෙන ගනිද්දි පොඩි පොඩි අපි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ අතීත ජීවිතය සම්බන්ධ මේ විදිහේ මොනවාම හරි ඔව් කාරණාවක් අපි ඉගෙන ගන්නවා ජාතක කතාවක් හරි නේ. ඉතින් දුවල පුතාලා හැමෝම අහගෙන ඉන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි ගිය සතිය ඉගෙනගත්තු මංගල කාරණාව කාටද කියලා දෙන්න පුළුවන්? තෙරුවන් සරණයි සෙනුරු දුවට කියලා දෙන්න පුළුවන්ද අපි ගිය සතිය ඉගෙනගත්තු මංගල කාරණාව? පුළුවන් මම. අපි ගිය සතිය ඉගෙනගත්තේ කන්තිච එතන මංගල මුත්තම. ඒකේ තේරුම තමයි ඉවසීම කියන්නේ උතුම් මංගල කරුණක් කියලා. හොඳයි. දුවට ගොඩක් පින් නම බුද්දාය. හොඳයි දුවේ පුතේ අපි ඉගෙනගත්ත ලස්සන ජාතක කතාවන්නේ. ඔව්. අපගේ මහා බෝසත්යන් වහන්සේ ඔව් ලස්සන ඇත් රජෙක් වෙලා ඉදදී ඔව් මේ දල කපාගෙන යන්න දෙනවානේ. දල දෙක කපාගෙන යන්න දෙනවා. ඒ කොච්චර වේදනාවක් තිබ්බත් අපගේ මහා බෝසත්යන් වහන්සේ
ඉවසගෙන ඉන්නව නේ දුවේ පුතේ දුවල පුතාලට මතක ඇති ගොඩාක් අමා අපහසු වුණත් දුවල පුතාලා දන්නවා ඔව් කියතකින් කපන්නේ නේ කියතකින් කපද්දි ඔව් ඉවසගෙන ඉන්නව දුවේ පුතේ ඉතින් බලන්න අබ්බහ බෝසත්යන් වහන්සේ මේ සසර යන ගමනේ ගොඩාක් දුක් විඳනනේ හැබැයි දල දෙක දෙද්දි මොකද සිහි කෙරුවේ විශේෂ දෙයක් සිහි කෙරුවා නේ කාටද මතක අබ්බහ බෝසත්යන් වහන්සේ දල දෙක දෙද්දි ඒ කපාගෙන ඇදි කෑලි දෙකක් දෙද්දි සිහි කරන දෙයක් මොකද්ද කියලා කාටද කියලා දෙන්න පුළුවන් දුවල පුතාලට මතක නැද්ද ඔව්දුවේ පුතේ අපගේ මහ බෝසත්යන් වහන්සේ එච්චර අමාරුවෙන් මේ ඉවසගෙන ඉඳලා ඔව් දල දෙක දන් දෙනවා මම මේ දල දෙක දන් දෙන්නේ ඔව් මට මේ මේකට අකමැත්තෙන් නෙමෙයි මේ දල දෙකට තියෙන අකමැත්තෙන් නෙමෙයි මම මේ දල දෙක දෙන්නේ හැබැයි මම මේ දල දෙක දෙන්නේ මේ දල මේ දන් නොදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද කියලා නේ මං සම්මා සම්බුද්ධත්වයේ පිණිසමයි මේ දන් දෙන්නේ කියලා තමා දුවේ පුතේ මේ දල දෙක දන් දෙන්නේ ඉතින් බලන්න දුවේ පුතේ අපගේ මහ බෝසත්යන් වහන්සේ සසරේදී ඔව් ගොඩාක් දුක් විඳලා තියනවා නේ හොඳයි ඉතින් දුවේ පුතේ මේ අපි ඉගෙන ගත්තා මේ මංගල කාරණාවේ කාරණා දෙකක් තියෙනවා නේ ඔව් කන්තිච මේ ගාතාවල් එන්නේ නේද දුවේ පුතේ මේ ගාතාවල් එකට තියෙන්නේ එතකොට මේකේ කරුණු දෙකක් තියෙනවා කන්තිච සෝව චස්සතා කියලා තමයි කියන්නේ සෝව චස්සතා කියන්නේ දුවේ පුතේ කී කරුකම කියන දේ අහන එක තමයි දුවේ පුතේ සෝව චස්සතා කියලා කියන්නේ ඉතින් එහෙමනම් අද දවසේ අපි ඉගෙන ගන්න මංගල කාරණාව තමයි දුවේ පුතේ එහෙනම් ලියා ගන්න හැම දුවේ පුතෙක්ම මේ චූටි දුවල පුතාලත් අකුරු ලියන්න පුළුවන් දුවල පුතාලත් ලියා ගන්න දුවල පුතාට තේරෙන්නේ නැත්නම් මමෙන් අහන්න හොඳයි දුවේ පුතේ ඉතින් එහෙනම් ලියා ගන්න මංගල කාරණාව අද දවසේ අපි ඉගෙන ගන්න මංගල කාරණාව තමයි දුවේ පුතේ සෝව චස්සතා ඒතන් මංගල මුත්තමන් කියලා සෝව චස්සතා ඒතන් මංගල මුත්තමන් 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 සෝ චස්සතා කියන්නේ දුවේ පුතේ ඒක සිංහල තේරුම ලියා ගන්න කී කරුකම උතුම් මංගල කරුණකි 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 තෙරුවන් සරණයි දුවල පුතාලට ලියා ගන්න පුළුවන් වුණාද හැමෝටම තෙරුවන් සරණයි චාමික පුතා තෙරුවන් සරණයි මම තෙරුවන් සරණයි පුතේ නමෝ බුද්ධාය පුතාලට ලියා ගන්න පුළුවන් වුණාද පුළුවන් වුණා මාමේ හොඳයි බුද්ධාට ගොඩක් පින් නමෝ බුද්ධාය තෙරුවන් සරණයි නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි පුතේ මට පාලියෙන් කියපු එක තේරුණා ආ ආයෙ පාරක් මම කියන්නම් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
හොඳයි දුවල පුතාලා ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නව නම් ආය ලියා ගන්න දුවේ පුතේ සෝව චස්සතා ඒතන් මංගල මුත්තම 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 කීකරුකම උතුම් කීකරුකම උතුම් මගුල් කරුණකි හොඳයි දුවේ පුතේ දුවල පුතාලා තෙරුවන් සරණ සයන්දු දුව ලියා ගන්න පුළුවන් වුණාද තෙරුවන් සරණයි යූරි පුතාලා ලියා ගන්න පුළුවන් වුණාද ලියා ගන්න පුළුවන් වුණා මාමේ හොඳයි පුතාටත් ගොඩක් පිං හොඳයි හැම දුවේ පුතේ තෙරුවන් සරණයි ඔය ලියා ගන්න බැරි වුණොත් දුවේ පුතේ මාමට කතා කරලා කියන්න එතකොට මම දන්නවනේ නේ නැත්තම් මම දන්නෙත් නෑනේ දුවල පුතාට ලියා ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා නේ ඒකයි හොඳයි දුවේ පුතේ ඉතින් කී කරුකමනේ ඕ හොඳ මංගල කාරණයක් නේ ඕ අපගේ මහා බෝසත්යන් වහන්සේ කියලා දීලා අපගේ බුදුරන් වහන්සේ ඕ තුන් මංගල කාරණයක් කියලා දෙන්නේ හොඳ මගුල් මංගල කාරණයක් ඉතින් බලන්න දුවේ පුතේ මේ ඉතින් මේ අපගේ මහා බෝසත්යන් වහන්සේ ඉන්න කාලෙත් අපගේ මහා බෝසත්යන් වහන්සේ ගොඩාක් කීකරු කෙනෙක් ගොඩාක් කීකරු හිටපු කෙනෙක් හැම දෙයකටම නේ ඕ ඉතින් දුවේ පුතේ හොඳට කියන දේ අහන කෙනෙක් නේ මහා බෝසත්යන් වහන්සේ ඉන්න කාලෙත් එතකොට දුවේ පුතේ දුවල පුතාලා දන්නවා අපගේ මහා බෝසත්යන් අපගේ බුදුරජාණන් වහන්සේට හානි කරන්න ඇතෙක් වෙව්වනේ ඔව් දේවදත්ත ඇතෙක්ව එව්වනේ දුවල පුතාලට මතක ඇති ඇත් රාජයෙක් වෙව්වා දුවේ පුතේ ඒ ඇත් රාජයා ඔව් නිකන් නෙමෙයි ඒ ඇත් රාජයාට දුවේ පුතේ රාපෝනවනේ ඔව් ගොඩක් රාපෝන මත් කරන රාපෝල ඇතා මත් කරනවා ඩාක් ශක්තිවන්ත ඇතෙක් දුවේ පුතේ තින් දුවේ පුතේ බලන්න අපගේ මහා බෝසත්යන් වහන්සේ කාලේ ඉඳන් අපගේ බුදුරජාන් වහන්සේ ගොඩාක් ඉවසීම පුරුදු කරලා තියෙනවා දුවේ පුතේ නෑ කීකරුකම පුරුදු කරලා තියෙනවා දුවේ පුතේ ගොඩාක් කීකරු වෙච්ච කෙනෙක් ඉතින් බලන්න මේ 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 ඉතින් මේ ඇත් රජා ඕ ඒ මං ඒ එන වීදිය දිගේ ඕ ඒ ඒ අය පාරයිනේ තියෙන ඒවා කඩාගෙන දූවිලි අවුස්සගෙන මේවා කරගෙන පෙරලගෙන එන්නේ දුවේ පුතේ නිකන් එන්නේ නෑ දැන් මේ ඇත් රජා කියන්නේ පොඩි එක්කෙනෙකුත් නෙමෙයිනේ ඔව් සෙමසේ එක්කෙනෙකුත් නෙමෙයි ගොඩාක් විශාල එක්කෙනෙක් ඔව් දැන් හොත්තටම කලබලත් කරලා දැන් මෙයාට රාත් පෝලා මෙයා මත් වෙලා ඉන්නේ මෙයා මේ ඇත් රජා එන්නේ දුවේ පුතේ ගොඩාක් වටේ පිටේ ඉන්න හැට තානි කරන මිනිස්සු ගොඩාක් ඔව් බය වෙලා දුවනවා ඉතින් මේ ආකාරයේ දුවද්දි දුවේ පුතේ ඔව් අපගේ මහා අපගේ බුදුරජාන් වහන්සේ ඉන්න පැත්තට තමයි එන්නේ දුවේ පුතේ අපගේ ඕ බුදුරජාන් වහන්සේ ඉන්න පැත්තට එන්නේ බුදුරන් වහන්සේට හානි කරන්න තමයි එන්නේ දැන් එතකොට දුවේ පුතේ මේ එතකොටම අපගේ ආනන්ද මහරහත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ එක්ක හැම වෙලේම වඩිනවනේ ඕ බුදුරන් වහන්සේ එක්ක තමයි හැම වෙලේම වඩින්නේ ඉතින් දුවේ පුතේ බලන්න ඒ වෙලේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට එන බුදුරන් වහන්සේ ඉස්සරහට පැනලා කියනවා භාග්‍යතුන් වහන්සේට හානියක් වෙන්න කලින් මට හානියක් වුණත් කමක් නැහැ කියලා තමයි ඉස්සරහට එන්නේ. දැන් එච්චර මේ හානි කියන්නේ විශාල ඕ සද්දන්ත ඇතෙක් එන්නේ දුවේ පුතේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ කියනවා ආනන්දේ අයින් වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේව අයින් කරනවා. එතකොට දුවේ පුතේ දැන් මේ ඇත් රජා ගොඩාක් හානි කරගෙන දැන් දූවිලි අවුස්සගෙන බුදුරන් වහන්සේට හානි කරන අදහසෙන් එනවා දුවේ පුතේ. හැබැයි දුවේ පුතේ බුදුරන් වහන්සේ ළඟට එද්දි මොකද වෙන්නේ? ඇත් රජා දුවේ පුතේ දණින් වැටෙනවා දණින් වැටිලා ඔව් බඩ ගාගෙන වගේ නා බුදුරන් වහන්සේ ළඟට දුවේ පුතේ එහෙම එන්නේ එතකොට දුවේ පුතේ ඇවිල්ලා
ඕ බුදුරන් වහන්සේ ඉස්සර වැඳ වැටිලා ඉන්නවා දුවේ පුතේ බුදුරන් වහන්සේ කුඩා කරුණාවන්තයිනේ අපි දන්නවනේ කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැහැ ඉතින් ගොඩා කරුණාවන්තයි දුවේ පුතේ ඉතින් බුදුරන් වහන්සේගේ මෛත්‍රිය ඕ මේ මුළු දසත පුරාම පැතිරෙන හැම වෙලේම ඕ මෛත්‍රී සහගත සිතින් ඉන්නේ දුවේ පුතේ මේ කරුණා සහගත සිතින් ඉන්නේ හැම වෙලේම දුවේ පුතේ මේ සතර බ්‍රහ්ම විවරණෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ බුදුරයන් වහන්සේමනේ අපිට ඒක කියලා දුන්නේ නේ ඉතින් දුවේ පුතේ මේ විදිහට ආවට පස්සේ ඕ මේ අත්‍රාජාට කියනවා ආයේ අකීකරු වෙන්න එපා කියනවා ආයේ මේ වගේ වැඩ කරන්න එපා කියනවා හැබැයි දුවේ පුතේ ඕ මේ ඇතා කොච්චර කියන දේ අහනවද කියනවනම් එදා ඉඳලා දුවේ පුතේ ඒ ඇත්රජා මරණකම කවදාවත් ආයේ ඕ ඒ විදිහට හැසිරලා නැහැ දුවේ පුතේ කිසිම ඇත්රජේ ඉන්න කීකරුම ඇතා වෙලා තියෙනවා ඒ ඇත්රජා ඉතින් දුවේ පුතේ මේ මේ විදිහට බලන්න මේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ තිරිසන් සතෙක් සත්තුන්ව පවා ඕ කීකරු කරලා තියෙනවා කොහොමද කීකරු කරලා තියෙන්නේ බුදුරයන් වහන්සේ අවියවද පාවිච්චි කරලා නැහැනේ. ඔව්. බුදුරයන් වහන්සේ අවියවද පාවිච්චි කරලා නැහැ. දුවල පුතාලා දන්නා බුදුරයන් වහන්සේගේ ගුණයක් තියෙනවා නේ. මොකද්ද කියන්න බලන්න ඒ ගුණේ. අපි ඉගෙන ගත්තනේ දැන් බුදුරයන් වහන්සේ ගුණක් දන්නවනේ. ඔව්. එක ගුණයක් තියෙනවා බුදුරයන් වහන්සේ මේ කාටද මතකයේ ගුණේ? නවාරහදී බුදු ගුණවල තියෙනවා දොලපුතාල ඉගෙන ගත්ත ගොඩාක් කලින් ඉගෙන ගන්න බුදු ගුණනේ ඔන්න දොලපුතාලට දැන් අවස්ථාව තියෙනවා ඕ මොකද්ද ඒ බුදු ගුණය කියලා අපිට කියලා දෙන්න කවුරු හරි දෙයක් හරි පුතෙක් හරි ඉක්මනට කියන්න බලන්න තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි දුවේ අනුත්තර පුරිස ධම්මසාරති බුදු ගුණයද ඕ පුතේ දුවට ගොඩක් පින්නම බුද්දාය ඔව් අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුගුණේ එතනදි කියන කොහොමද අකීකරු දෙවියන්ව අකීකරු මිනිසුන්වත් දමනය කරනවානේ ඔව් දුවේ පුතේ අකීකරු අයව දමනය කරන්නේ කීකරු අයවද නෑ 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 අකීකරු දෙවි මිනිස් ඕනම කෙනෙක්ව අපගේ භාග්‍යතුන් වහන්සේට දමනය කරන්න පුළුවන් හැබැයි දුවේ පුතේ මෙතනදි භාග්‍යතුන් වහන්සේ දමනය කරුවේ කොහොමද ඕ බුදුරන් වහන්සේගේ ಗುಣධර්මෙන්නේ ඕ ಗುಣ බලෙන් দমনය කලේ ඉති ප්‍රාතිහාර්ය පාලා නෙමෙයිනේ ඕ බුදුරන් වහන්සේගේ මෛත්‍රී බලෙන් බලන්න දෙපොතේ බුදුරන් වහන්සේට කොච්චර ගුණයක් තියනවද නේ කිසි කෙනෙක්ව দমনය කිරීමට බුදුරන් වහන්සේ දෙපොතේ ආවි ආයුධ පාවිච්චි කරලා නැහැ බුදුරන් වහන්සේ ඉති ප්‍රාතිහාර්යෙන් ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනී ප්‍රාතිහාරය කියන වලින් තමයි দমনය කරේ. මන් දුවලට ඒක කියලා දුවල පුතාලට මන් කියලා දෙන්න. 이르දි ප්‍රාතිහාරය කියන්නේ දෙපොතේ 이르දි ප්‍රාතිහාරය කියන්නේ විශේෂිත හැකියාවට බුදුරන් වහන්සේට තියෙන විශේෂ හැකියාව. ඒකෙන් පුළුවන් බුදුරන් වහන්සේට ආසින් ගමන් කරන්න කොළවේ කිමි ඒ කියන්නේ පොළවේ ඔව් කිමි දෙන්න පුළුවන්. අපි ජලයට බැස්සම යටට යන්නේ එන්න. ඒ වගේ පොළවේ යන්න පුළුවන් බුදුරන් වහන්සේ. පොළවේ අස්සට ගිලා බහින්න පුළුවන්. එතකොට දෙපොතේ ජලය උඩ ඇවිදින්න පුළුවන් මේ ගස් ගල් පර්වත හරහා යන්න පුළුවන් ආසින් අහසේ පළඟක් බැඳගෙන වාඩිලා ඉන්න පුළුවන් ගොඩාක් තියෙනවානේ ඔව් මේ මේ ඉන්න තැනින් අතුරුදහන් වෙලා වෙන තැනකින් මතුවෙන්න පුළුවන් ඉතින් ගොඩාක් ඉර්ධි තියෙනවා අන්න මේ ඉර්ධි වලින් පුළුවන් පුතේ දෙපොතේ කෙනෙක්ව দমনය කරන්න කීකරු කරවන්න පුළුවන් මේ විදිහට ඒ වගේම දෙපොතේ තව කෙනෙක්ව කීකරු කරන්න පුළුවන් ඔව් ආදේශනා ප්‍රාතිහාර්ය කියලා එකක් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ තව කෙනෙක්ගේ හිත බලනවා. දැන් බුදුරන් වහන්සේ වැඩේ ඉද්දි බුදුරන් වහන්සේ එක්ක කතාබස් කරන කෙනෙක් ඉන්නවා කියන්නේ. ඒ කෙනාගේ හිත දිහා බුදුරන් වහන්සේ බලාගෙන ඉන්නේ. ඒ කෙනා හිතන්නේ මොනවද? ඊළඟට හිතන්නේ මොනවද? මොනවද මෙයා කරන්න හදන්නේ කියලා බුදුරන් වහන්සේ ඒ කෙනාගේ හිත බලනවා. හිත බල බල මේ ඒකට අනුකූලව ධර්ම දේශනා කරනවා දුවේ පුතේ. එහෙම වුණහම මොකද වෙන්නේ? ඔව් එයා අර කෙනා නිකම්ම දමන වෙනවා. ඇයි මේ බුදුරන් වහන්සේ මෙයාගේ හිතේ තියෙන ඔක්කොම දන්නවයි කියලා දැනගන්නවා අරයා. නේ බුදුරන් වහන්සේ කියනේ වලින් මේ එහෙම වෙලා දුවේ පුතේ එහෙමත් දමනය කරන බුදුරන් වහන්සේ. එතකොට අවියාවේද පාවිච්චි කරන්නේ අකීකරු අය කීකරු කරන්නේ බුදුරන් වහන්සේ අන්න ඒ විදිහට දුවේ පුතේ. අනුශාසන ආදේශනා ප්‍රාතිහාරය කියලා කියනවා. ඒ වගේම දුවේ පුතේ බුදුරන් වහන්සේ මේ සත්‍යංග දමනය කරනවා කියනවා. කොහොමද
අනුශාසනී ප්‍රාතිහාරය. අනුශාසනී ප්‍රාතිහාරය කියන්නේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ කෙනා දමන වෙනවා. ඒ කෙනා ඒ කෙනාගේ දරුණු ගති බැවතුන් ඔක්කොම අතහැරලා මේ යා ධර්මයට එනවා. දුවල පුතාලා දන්න කෙනෙක් ඉන්නවනේ. අපි දන්නවා කවුද? අඟුලිමාල කියන එක්කෙනානේ. අඟුලිමාල මහරහතන් වහන්සේ දුවේ පුතේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කලින් කැලේ හිටපු කවුද? දරුණු කෙනෙක් දුවේ පුතේ. ඒ කැලේ ඉන්න දරුණුම කෙනෙක්. ඒ කෙනා ගොඩාක් දරුණු කෙනෙක්. මනුස්සයන්ව මරලා ඇඟිලි කපාගෙන එල්ල එල්ල ගන්නවානේ. ගුරුවරයාට වෙච්ච ගුරු පූජාව කරන්න කියලා ඇඟිලි දහක ගුරු පූජාවක් ඉල්ලනවා ගුරුවරයානේ. තින්දේ පුතේ යා ගුරු පූජාව කරන්න කියලා හිතාගෙන කැලේට එන හැම මනුස්සයව මර මර ඇඟිලි බෙල්ල එල්ල ගන්නවා දුවේ පුතේ. හැබැයි මේ කෙනාට ගොඩාක් ශක්තිය තියෙනවා කියනවා දුවේ පුතේ. කොච්චරද කියනවා නම් දුවේ පුතේ ශක්තිය අඟුලිමාල කියන කෙනාට දුවන අස්සයව එලවල අල්ලන්න පුළුවන් කියනවා. දුවන අස්සයව මේ කෙනාට කකුල් දෙකෙන් හයියෙන් එලවල ගිහිල්ලා අල්ලන්න පුළුවන් කියනවා. ඒ වගේම දුවන අලියව දුවන ඇතාව පස්සෙන් එලවල ගිහිල්ලා අල්ලන්න පුළුවන් කියනවා. මේ වගේ ගොඩාක් ශක්තිවන්ත කෙනෙක්. ඉතින් දුවේ පුතේ මේ කෙනා ඉච්චරම ශක්තිවන්තයි. ඒ වගේම ගොඩාක් දරුණුයි දුවේ පුතේ. මේ කෙනාව අල්ලන්න මේ කෙනාව ඝාතනය කරන්න යන යවනවා මිනිස්සු 100 50 මේ වගේ කාණ්ඩ පිටින් යවනවා. ඒ යවන ඔක්කාංගව මරනවා අර අඟුලිමාල් කියන කෙනා. එතකොට දුවේ පුතේ මේ අපගේ බුදුරජාණන් වහන්සේ දකිනවා මොකද්ද? අඟුලිමාල කියන කෙනා ගැතින් එදා මව මැරෙන්න තිබුණා. මෑණියන් මැරෙන්න තිබුණා දුවේ පුතේ. හැබැයි මේ අඟුලිමාල කියන කෙනාට එහෙමනම් අඟුලිමාල කියන කෙනාට දුවේ පුතේ ගොඩාක් පින් තිබ්බා. සසරේ කරපු පින, ධර්මයේ අවබෝධ කරන පින. ඉතින් දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දකිනවා මෑණියන් මේ යනවා මේ අඟුලිමාල කියන කෙනාව හම්බෙන්න. ඒ කියන්නේ අම්මා යනවා පුතාව හම්බෙන්න. හැබැයි මේ කෙනා දන්නවා, මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නා මේ කෙනා තව එක ඇඟිල්ලයි ඕන. 999ම කපාන තියෙන එක ඇඟිල්ලයි ඕන ගුරු පූජාට. අනිවාර්යෙන් මේ කෙනා අම්මවත් මරනවා. ඒ හින්දා ඒ අම්මව කැලේට යන්න කලින් අපගේ බුදුරජාණන් වහන්සේ කැලේට වඩිනවා දුවේ පුතේ. ගොඩාක් කරුණාවෙන් වඩින්නේ නේ. වැඩලා දුවේ පුතේ මොකද කරන්නේ? ඉර්ධියක් පානවා. කොහොමද කරන්නේ? ඉර්ධියක් පානවානේ. බුදුරජාණන් වහන්සේ සිමින් ඇවිදිනවා. හැබැයි අර අඟුලිමාල බුදුරජාණන් වහන්සේ පස්සෙන් එලවනවා එලවනවා එලවනවා. සත්‍ය දුණක් දිව කියනවානේ. යදුන් හතක් පස්සෙන් එලවල තියෙනවා. හැබැයි එතකොට මෙයාට කල්පනා වෙනවා මම දුවනස්සයව අල්ලනවා. දුවන හස්තියවත් අල්ලනවා දුවල එලවල ගිහිල්ලා. ඒත් මේ හිමින් ඇවිදින සාන්ති ඉඳුරන් නැති කෙනාව මෙච්චර මේ යන කෙනාව මට දුවල අල්ලන්න බැරියයි කියලා අහලා තමා දුවේ පුතේ මේ ඒ ශ්‍රමණේ නැවතියන් කියලා කියනවා. ඊට පස්සේ බුදුරණන්සේ මොනවද කියන්නේ? මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න කියලා කියනවා. එතකොට ඒක න හිතන්න පටන් ගන්නවා දුවේ පුතේ. ඉතින් මේ ආකාරයට දුවේ පුතේ ධර්ම කතාවක් බුදුරණන්සේ කරනවා, ගාතාවක් කියනවා. එතකොට ඒ ගාතාවට අනුවාර කෙනාගේ යෝනිසෝ මනසිකාරය වැඩ කරලා අප හිතන්න පුළුවන් හැකියාවනේ. ධර්මයට අනුව හිතන්න පුළුවන් හැකියාව තමයි දුවේ පුතේ යෝනිසුව මනසිකාරය කියන්නේ. ඉතින් ඒ කෙනා ධර්මයට අනුව එතකොට අඟුලිමාල කියන කෙනා හිතනවානේ. හිතුවට පස්සේ දුවේ පුතේ තමා ඒ දමණය වෙන්නේ. දමණය වෙනවා කුඩා ධර්ම කෙනෙක්. සියලු අව්‍යායුධ ඔක්කොම කඩු ඔක්කොම අයින් කරලා මේ දමණය වෙනවා දුවේ පුතේ. බලන්න අපගේ බුදුරන් වහන්සේට දමණය වුණා. මේ සියලු දෙනාම දමණය වුණාට පස්සේ දුවේ පුතේ ආයේ කවදාවත් අර දේවල් කරේ නැහැ. දමණය වෙලා අර ඇතා වුණත් දමණය වුණාට පස්සේ ආයේ ධර්ණු වුණ නැහැ දුවේ පුතේ. ඉතින් මේ අඟුලිමාල කියන මේ කැලේ හිටපු හොරෙක් නේ මිනිමරුවේ. හැබැයි දුවේ පුතේ දමණය වුණාට පස්සේ සාන්ත කෙනෙක් නේ. ආයේ ධර්ණු වුණ නැහැ දුවේ පුතේ. ඉතින් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි මේ සත්වයන්ව දමණය කරන්නේ. එතකොට කීකරුවය බවට පත් කරන්නේ. ඉතින් දුවේ පුතේ මේ කීකරුකම කියන්නේ ගොඩාක් වටින දෙයක් නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ මංගල කාරණයක් හැටියට අපිට කීකරුකම කියලා දීලා තියෙන්නේ නේ. ඉතින් දුවේ පුතේ කීකරුකම කියන්නේ දුවල පුතාලට ගොඩාක් උපකාරී වෙන දෙයක් නේ. දෙමාපියෝ කියන එක අහන්න ඕන නේ.
දෙමාපියෝ දුවල පුතාලාට ගොඩාක් හොඳ දේවල් තමයි කියන්නේ. සමහර විට ඒවා දුවල පුතාලාගේ වයසත් එක්ක ඕ දුවල පුතාලාට හිතෙන්න පුළුවන්. නෑ මේක වැරදි දෙයක් මේ අපේ නිදහස නැති වෙනවා කියන අදහසට එන්නත් පුළුවන් දෙමුදේ. අම්මලා අපිට අරහෙම කරන්න කියනවා මෙහෙම කරන්න කියනවා මට කැමති දෙයක් කරන්න නෑ කියලා හිතන්න පුළුවන් නේ. හැබැයි දෙපුතේ දුවල පුතාලාට වැඩිය ගොඩාක් අත්දැකීම් තියෙනවා කාටද? ඔව් දෙමාපියන්ට දුවල පුතාලාට වැඩිය ගොඩාක් අත්දැකීම් දෙමාපියන්ට තියෙනවා දෙපුතේ. ඉතින් දුවල පුතාලාගේ ওই වයස පහු කරලා තමයි ඔව් දෙමාපියෝ වැඩි විදිහටපත් වෙලා තියෙන්නේ. ඉතින් දුවල පුතාලාට වැඩිය ගොඩාක් අත්දැකීම් දෙමාපියන්ට තියෙන නිසා තමයි දෙපුතේ දෙමාපියෝ කියන්නේ මේ දේ කරන්න එපා, මේ දේ කරන්න, මේ දේ කෙරුවොත් ඔයාට කරදර වෙන්න පුළුවන්, එහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා කියලා කියන්නේ දුවේ පුතේ දුවල බතාලා හොඳට කීකරු වෙන්න ඕන. ඒ කියන දේවල් හොඳට අහන්න ඕන. දුවේ පුතේ මේ හොඳට කීකරුකම කියන කාරණේ පුරුදු කරගත්තොත් දුවේ පුතේ අපි හැමෝටම ඕ ලොකු ලාභයක්. ලොකු ලාභයක් නේ. ඕ මංගල කාරණාවක් පුරුදු වෙනවා. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේ නමක් කියපු දෙයක් අපි හොඳට අහන්න පුරුදු වෙනවා නේ. ඔව් බුදු කෙනෙක් කියන දෙයක් අපිට අහන්න පුළුවන්කම ලැබෙනවා කීකරු වෙනවා කියන්නේ. ඉතින් දෙවියෝතේ මේ විදිහට ගොඩා ඔව් බුදුරජාණන් වහන්සේගේ ගුණේකුත් අපි ගිරාත්ත දැන් නේ. ඔව් කියන්නේ බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවි මිනිසුන්ව දමණය කළා. මේ චූටි දුවල පුතාලත් ලොකු දුවල පුතාලත් හැමෝම ඔව් ධර්මානුකූලව ඔව් මේ අපි ඉගෙන ගන්න ධර්ම කාරණා තියෙනවා දෙවියෝතේ මේ මේ මංගල කාරණා නේ. දුවලපුතාලා හොඳට මතක තියාගන්න දුවලපුතාලා එක මංගල කාරණයක් හරි දැන් අපි ගොඩාක් ඉගෙන ගත්තානේ මංගල කාරණා ගොඩාක් ඉගෙන ගත්තා හැබැයි අපිට ඔක්කොම පුරුදු පුහුණු කරන්න බැරි වෙන්න පුළුවන් දුවේ පුතේ හැබැයි මොකද කරන්න ඕන එක මංගල කාරණයක් හරි පුරුදු කරුවොත් මොකද වෙන්නේ ඔව් දුවේ පුතේ ඒක අපිට ඕ කවද හරි දවසක බොහෝසේ උපකාර වෙනවා ගොඩාක් උපකාර වෙනවා ඉතින් දුවේ පුතේ මේ මංගල කාරණා අපි ගොඩාක් ඉගෙන ගත්ත දැන් අපිට තව ගොඩාක් ඉගෙන ගන්නත් තියෙනවා. ඉතින් මේ හැම මංගල කාරණාම අපිට කියලා දුන්නේ දුවේ පුතේ අපගේ බුදුරජාණන් වහන්සේ. දුවේ පුතේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ සසරේදී ගොඩාක් ඕ කියන දේ ආපු කෙනෙක්. ගොඩාක් කියන දේ ආපු කෙනෙක්. දුවල පුතාලට මට තව දෙයක් කියන්න මතකුණා දුවේ පුතේ. දුවල පුතාලා දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ කියන්නේ මහා බෝසත්යන් වහන්සේගේ ගිහි ජීවිතයේ හිටපු පුතා කවුද කියලා දන්නවනේ. ඔව් කාටද කියලා දෙන්න පුළුවන් අපගේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ පුතාගේ නම මොකද්ද කියලා? තෙරුවන් සරණයි. කවුරු හරි දෙයක් හරි පුතෙක් හරි ඉක්මනට කියන්න. තෙරුවන්යි රාහුල. ආ රාහුල කුමාරයානේ. ඔව් ගොඩක් පිං. ඉතින් දුවේ පුතේ රාහුල කුමාරයානේ. රාහුල කුමාරයා දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මාලිගාවට වැඩම කරපුවම දුවේ පුතේ මේ රාහුල කුමාරයාත් ඔව් බුදුර භාග්‍යතුන් වහන්සේ එක්ක ඉහනවනේ. ඔව් යද්දි දුවේ ගියාට පස්සේ දුවේ පුතේ ඔව් රාහුල කුමාරයාව පැවිදි කරනවා. ඔව් අවුරුදු 7යි වයසනේ. චූටි රාහුල කුමාරයාව පැවිදි කරනවා. ඉතින් දුවේ පුතේ මේ පැවිදි කරපුවාම මේ ඉතින් මේ රාහුල කුමාරයා දුවේ පුතේ පැවිදි වෙලා ඔව් ධර්මයේ හැසිරෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් තමයි දුවේ පුතේ ධර්මයේ ඉගෙනගෙන ඔව් ගොඩාක් දාහම් කාරණා ඉගෙනගෙන ඒවා පුරුදු පුහුණු කරලා දුවේ පුතේ ගොඩාක් මේ වත් පිළිවෙත් කරලා මේ අරහත්ත්වයට පත් වෙනවා දුවේ පුතේ. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ රාග, දේශ, මොහ කියන කෙලෙස් නැති කෙනෙක් බවට පත් වෙනවා දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ මේ රාහුල කුමාරයා ඉන්නව නේද? දුවේ පුතේ මේ රාහුල කුමාරයා තමයි කීකරු අය අතරින්. ඒ කියන්නේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කීකරු අය අතරින් අග තැන්පත් උනේ. ඒ කියන්නේ අග්‍ර තනතුර ලැබුවේ කීකරු අය අතරින් අග්‍ර තන පළවෙනි තැන ලැබුණේ කාටද? අපගේ රාහුල කුමාරයන්ට. ගොඩාක් කීකරු දුවේ පුතේ කියන දේ අහනවනේ. ඔව් කියන දේ හැමෝම කියන දේ අහනවා දුවේ පුතේ. රාහුල කුමාරයා කියනවා එක තැනක ඔව් මට හැම කෙනෙක්ම උපදෙස් දෙනවා නම් ගොඩාක් හොඳයි කියලා.
ඉතින් දෙපොතේ බලන්න ඒ කියන්නේ කියන දේ අහනකමනේ කීකරුකමනේද ඉතින් කෙනෙකුට ඒ විදිහට අපිට අපි දන්නවා දෙපොතේ කවුරු හරි උපදේශයක් දෙනවට ගොඩක් අය අකමැතිනේ චූටි දුවල පුතාලා වුණත් කැමති නැති වෙයි සමහර ලාට කවුරු හරි කිව්වොත් නංගිට අක්කා කිව්වත් ඔව් නංගි කැමති නැහැ ඉතින් ඒ වගේ තියෙනවානේ ඔව් අක්කට නංගි කිව්වත් කැමති නැහැ කවුරු වුණත් උපදේශයක් දෙනවට කැමති නැහැ ඒ වුණාට දුවේ පුතේ කාගෙන් හරි හොඳ දෙයක් හම්බෙනවනะ මොනවද ඔව් හොඳ කාරණයක් ධර්ම කාරණයක් හම්බෙනවා නම් දුවේ පුතේ ඒක හොඳට අහන්න ඕන ඒකට වයස් ભેදයක් නැහැ දුවේ පුතේ ධර්මය කියන්නේ වයස් ભેදයකට අයිති දෙයක් නෙමෙයිනේ ඔව් ඕනම කෙනෙකුට අයිති දෙයක් ඉතින් එතකොට ධර්මය කාරණාව හොඳට අරගෙන ඒක පුරුදු පුහුණු කරන එක තමයි දුවේ පුතේ කරන්න ඕන ඉතින් මේ ආකාරයට දුවල පුතාලා මේ කීකරුකම ගැන ගොඩාක් කාරණා ඉගෙන ගන්නනේ ඔව් ඉතින් දුවේ පුතේ දැන් තව දෙයක් තමයි මේ චූටි දුවල පුතාලා හැමෝම මා විසින් මෙසේ අසන ලදී කියන ඒ උතුම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් ජීවිත කතාව අඩංගු වෙලා තියෙන ඒ උතුම් කතාව බලන්න දුවේ පුතේ ඒකේ ගොඩක් කාරණා තියෙනවා දැන් අද මම දුවල පුතාලට ගොඩක් කාරණා කියලා දුන්නෙත් ඒ උතුම් ඒ කතාවෙන් තමයි දුවේ පුතේ එතකොට ගොඩක් කාරණා ඒකෙන් දුවල පුතාලා නිතර නිතර බලද්දී දුවල පුතාලට අමුතුවෙන් කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ නෑ දුවේ පුතේ නේ ඔව් මම දැකලා දෙන සමහර චූටි දුවල පුතාලා මේ කාටුන් වල තියෙන ඒවා නිතරම කියනවා නේ කාටුන් වල තියෙන ඒවා දුවල පුතාලා කැමති කාටුන් වල තියෙන ඒවා නිතරම ඔව් එයාලට කටපාඩම් වෙලා තියෙන්නේ ඉතින් දුවේ පුතේ දුවල පුතාලටත් දැන් අපගේ බුදුරජාන් වහන්සේගේ ජීවිත කතාව තියෙන ඒ කතාව බැලුවොත් මොකද වෙන්නේ ආ හොඳට කටපාඩම් හිටිනවා ඒ කාරණා එහෙම කටපාඩම් හිටපුවම දුවේ පුතේ දුවල පුතාලා කටපාඩම් කරන් තියෙන්නේ කා ගැනද ඔව් මේ ලෝකේ අග්‍රම කෙනා ගැන නේ මේ මහා භද්‍රකල්පේ ආය දුවේ පුතේ දුවල පුතාලා දන්නවා මේ සම්බුද්ධ ශාසනය දුවේ පුතේ තව ටික කාලයයි තියෙන්නේ නේ ඔව් අවුරුදු 5000ක් වගේ කාලයක්නේ තියෙනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ නේ. එතකොට දෙපුතේ දැනටම අවුරුදු 2600 ගාන වුණේ ගෙවිලා ගිහිල්ලා ඉවරයි. තව අවුරුදු 2400ක් 500ක් අතරලද අනිවාර්යෙන් මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. එතකොට බුද්ධ කියන වචනේ දෙපුතේ මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. බුදු කෙනෙක් ගැන කතා වෙන්නේ නැතු යනවා දෙපුතේ. ඉතින් එවැනි කාලයක් එනවා. එතකොට දෙපුතේ ආයේ ඔව් ආය අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම්ම ආයේ බුදුවර පහළවීමක් නැහැ. ඒතකොට කොච්චර කාලයක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ ඒ නිසා දුවල පුතාලාට ගොඩාක් වාසනාවක් තියෙනවා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්න ලැබීම. ඔව් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ ගුණ සිහි කරන්න ලැබෙන එක ගැන. ඉතින් මේ විදිහට දුවල පුතාලා හැම කෙනෙක්ම මේ ධර්මයේ මේ ඒ කාටුන් එක බලලා උතුම් කාරණා හොඳට හිතේ රඳවා ගන්න දුවේ පුතේ. ඒක දුවල පුතාලාට මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේ සසරටම බලපානවා දුවේ පුතේ. ඉතින් මේ අපේ චූටි දුවල පුතාලා බොහොම හොඳයි. දැන් මාම ගොඩක් වෙලා ඉඳන් කතා කරනවානේ. දුවල පුතාලා හැමෝම හොඳට අහගෙන ඉන්නවා. ඉතින් මේක දුවේ පුතේ ගොඩාක් හොඳ කාරණාවක්. මාම ගොඩාක් වෙලා දැන් මේ දහම් කාරණා ගැන ගොඩක් දේවල් ගැන කතා කරනවානේ. එතකොට දුවල පුතාලාත් හොඳට අහගෙන ඉන්නවා. චූටි දුවල පුතාලත් එහෙම තමයි. චූටි දුවල පුතාලත් ඇවිදින්න නැතුව හොඳට අහගෙන ඉන්නවා. දුවල පුතාලට මේ පින රැස් කරගන්න තියෙන දුවේ පුතේ සතියට එක දවසයි. එහෙම බැලුවොත් ඔව් දුවල පුතාලා දන්නවා සතියටම පැය කීයක් තියෙනවද? 24 ඒවා 7ක් තියෙනවනේ. 24 ඒවා 7ක් තියෙනවා. එතකොට ගණන් හදලා බලන්න කීයක් එනවද කියලා. එතකොට දුවේ පුතේ සතියකට පැය ගොඩාක් තියෙනවා. හැබැයි දුවල පුතාලා මේ පින රැස් කරගන්න පැය කීයද? පැය 2යි. ඉතින් දුවේ පුතේ මේ පැය දෙක දුවල පුතාලා බොහොම ඌමනාවෙන් ලස්සනට ඕ හොඳට සූදානම් වෙලා ඊළඟ සතියේට මම සම්බන්ධ වෙනවා කියලා අදහසින් දුවල පුතාලා හැමෝම කැමැත්තෙන් මේ දහම් පාසලට සම්බන්ධ වෙන දුවේ පුතේ. තව චූටි කාරණාවක් තියෙනවා මම කියන්න. ඒක ඒ තමයි දුවේ පුතේ දුවල පුතාලා වන්දනාවන් කරනවනේ නේ. ඔව්. අපි වන්දනාවන් කරද්දී දුවේ පුතේ මම නිතර නිතර කියන එකක් මේක. වන්දනාවන් කරද්දී දුවල පුතාලා දැනගන්න ඕන අපි මේ වන්දනාව කරන්නේ කාටද වන්දනා කරන්නේ කාටද කියන එක දැනගන්න ඕන. දුවේ පුතේ අපි නිකන් සින්දුවක් කියනවා වගේ අපි කවියක් කියනවා වගේ
නිකං නිකං පොතක් කියවනවා වගේ එහෙම නෙමෙයි දුවේ බුදේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරන්න ඕන එහෙම එහෙම තිබුණා කාලයක් තිබුණා දුවේ බුදේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ විදිහට කියන කාලයක් තිබ්බා ඒ කියන්නේ මාමා මාමා දුවල පුතාලා දන්නවා මා උපතින් ඔව් කතෝලික කෙනෙක් නේනේ ඔව් කතෝලික කෙනෙක් එතකොට දුවේ බුදේ මාමා එතකොට මුල් කාලේ දන්නේ ධර්මය ගැන දන්නේ නේ ඉතින් දුවේ බුදේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණට පස්සේ මේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ලස්සනට දුවේ බුදේ මේ ඔව් බුදු ගුණ සජ්ජායනා කරනවා හැබැයි මාමා මීට කලින් ඔව් පන්සලටත් යනවා හැබැයි දුවේ බුදේ ඒ පන්සල් වලත් මේ ධර්මයේ කියනවා හැබැයි ඒක මාමා හිතට ගියේ නැහැ සමහර විට දුවේ බුදේ ඒ ඒක අර බුදු ගුණ කියද්දී ලස්සනට කියන්නේ නැතිකම වෙන්නත් පුළුවන් මොනවද කියලා කියන්න දන්නේ නැහැ නමුත් දුවේ බුදේ මේ අපිට ලොකු ස්වාමීන් වහන්සේ ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ ගුණ සජ්ජායනා කරන හැටි කියලා දීලා තිනවනේ ලස්සනට කියලා දීලා තිනවා බුදු ගුණ ධර්මයේ ගුණ සංඝ ගුණ මේ ආකාරයට ලස්සනට කියලා දීලා තිනවා ඉතින් දුවේ බුදේ මේ ලස්සනට කියලා දීලා තියෙන එක අපි එතකොට මොකද කරන්න ඕන ලස්සනට කියන්න ඕන දුවල පුතාල හැමෝටම මේක උපකාර වෙනවා මේ ධර්මයේ ගුණ සංඝ ගුණ බුදු ගුණ මොනවා කිව්වද දුවේ බුදේ ලස්සනට කියන්න අපි මේ ලෝකෙ ඉන්න අග්‍රම උත්තමයන් වහන්සේ කියන්නේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ගැන නෙමෙයිනේ දැන් දැන් අපි මෑණියන්ට වදින ගාතාවක් කියද්දි ලස්සනට කියනවානේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕ මේ ලෝ තුන් ලෝකෙටම අක්‍රගෙන එතකොට ඒ කෙනාටගේ ගුණ කියද්දි දුවේ බුදේ ලස්සනට හිතේ පැහැදීමින් කියන්නේ තව කෙනෙකුට අහන් ඉද්දි හිත දැන් බලන්න ලොකු ස්වාමීන් වහන්සේ බුදු ගුණ කිව්වේ මාමට අහන්න කියලා හිතාගෙන නෙමෙයිනේ ලොකු ස්වාමීන් වහන්සේ හිතේ ශ්‍රද්ධාවේ ලස්සනට බුදු ගුණ කිව්වා හැබැයි දුවේ බුදේ ඒ අහන් හිටපු ගොඩක් අය එතකොට ඒ බුදු ගුණ වලට හිත පැහැදිලා නේද දුවේ පුතේ ඒ කියන විදිහට සමහර විට මුල් කාලේ සමහර විට එහෙම වෙන්නේ නැතිනේ මාමට තෙන්නේ නැත්තේ ඔව් මුල් කාලේ කියන විදිහට පැහැදිලා වෙන්නේ නැති සමහර විට මේ සම්බුද්ධ ශාසනයට ඇතුළුනේ ඉතින් දුවේ පුතේ තව කෙනෙකුට හිත පැහැදෙනවානේ තව කෙනෙකුට ඔව් බුදුරන් වහන්සේ සරණ යන උපකාර වෙනවා දුවේ පුතේ අපි ලස්සනට මේ බුදු ගුණ සජ්ජායනා කරද්දි ධර්මයේ ගුණ සජ්ජායනා කරද්දි ආර්ය මහා සංඝරත්නයේ ගුණ සජ්ජායනා කරද්දි ඉතින් දුවල පුතාලා හැමෝම ලස්සනට සජ්ජායනා කරන්න ගෙදරදිත් හොඳට පුරුදු වෙන්න දුවේ පුතේ හදිසියෙන් කියන්න යන්න එපා අපිට වෙලා අපි වෙලා නැ එකක් නැ නේ අපි දැන් මේ දහම් පාසලේ බුද්ධ වන්දනාව කරද්දී පුතේ අපි බුද්ධ වන්දනාවට ප්‍රධාන තැනක් දෙනවා ඒ අපි බුද්ධ වන්දනාව දුවල පුතාලාට මේ උගන්වන්නේ දුවල පුතාලාට අනාගතයේදී මේ මේ බුද්ධ වන්දනාවන් කරන විදිහ හැමදේම හොඳට රැක ගන්න ඕන ඒ නිසයි දුවල පුතාලාට මේවා අපි උගන්වන්නේ ඉතින් දුවල පුතාලා හැමෝම ලස්සනට මේ බුද්ධ වන්දනාව කරන්න පුරුදු පුහුණු වෙන්න හොඳයි දුවේ පුතේ එහෙමනම් අපි පින්නත් විබල මාමට ආරාධනා කරමු මේ චුටි දුවල පුතාලාට මොනවා හරි දැනුම් දීමක් කරන්න තියෙනවා නම් ඒ වගේම මොනවා හරි අපින් අඩුපාඩුවක් වුණා නම් අපිට කියලා දෙන්න කියලා නමෝ බුද්දාය තෙරුවන් සරණයි නමෝ බුද්දාය අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි චුටි දුවේ පුතේ හොඳයි මේ චුටි දුවල පුතාලා එහෙනම් ඉක්මනට ලොක් කෙනෙක් කියන්න බලන්න මම අද මේ දාපු මැසේජ් එක පොඩ්ඩක් කියවුවේ මොකද්ද දීලා තියෙන කියලා පොඩ්ඩක් කියන්න බලන්න ඉක්මනටම කවුද මැසේජ් එක කියුවේ අද ඉක්මනට කියන්න බලන්න ලොකු පුතෙක් කියවන්න ඉක්මනට කියවන්න බැරුණාද කට්ටියද බලන්න දැන් කාට හරි පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්ද දාලා තියෙන මැසේජ් එක මොකක්ද කියලා ධර්ම කාරණාවක් තියෙන්නේ එකේ කට්ටි ඉන්නවද කට්ටිම ගිහිල්ලා වගේ හරිනේ
දහම් පාසල කවුරු සම්බන්ධ වෙලා නැද්ද ඒ කියන්නේ? තෙරුවන් සරණ නමෝ බුද්දාය. මේ මාමා දාලා තියෙන මැසේජ් එකේ තියෙන්නේ 14 වෙනිදා, ඒ කියන්නේ ඉරිදා සීල භාවනා වැඩසටහනක් තියෙනවා කියලා ඔන්ලයින්. තෙරුවන් සරණ නමෝ බුද්දාය. ආ හොඳයි. තෙරුවන් සරණයි. ඔව් සචින්ද පුතා. නමෝ බුද්දාය සචින්ද පුතා. තෙරුවන් සරණයි මාමේ. සතුටු උපදයි, කෙලෙස් ධර්ම පහවී යයි, ඒ දුර්ලභ බුදු ගුණ අපි ඉගෙන ගනිමු කියලා. හරි, ගොඩක් මේ හොඳයි. දැන් එතකොට දැන් චුරු චුරු පුතාට ඇහුණාද ඒක, මේ අයියා කියපු එක? දැන් උස්කාර මාමා කිව්වනේ අපිට කියලා දුන්න නේද, බුදුරජාන් වහන්සේ දැන් බුද්ධ වන්දනාව කරන්න ඕනේ කියලා කිව්වනේ. ඒක අත්‍යවශ්‍යම දෙයක් ඕනේ බුද්ධ වන්දනාව කරන එකනේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරන්න කිව්වා. ඒ ගුණ සිහි කරනකොට සිතට මොකද වෙන්නේ? ඔ සිත පහදිනවා. බුදුරජාන් වහන්සේගේ ගුණ කිරී සිත පහදිනවා කියලා තියෙනවානේ. එයා අයියා කියලා දුන්න සිත පහදිනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සිත පහදුනාට පස්සේ මොකද උපදින්නේ? සතුටක් උපදිනවා. ඒ බුදු ගුණ සිහි කරනකොට සිත පහදිනවා, සතුට උපදිනවා, ක්ලේශ ධර්මයන් පහවී යනවා, බලන්න කෙලෙස් ප්‍රහාණය වෙනවා දුපුතේ. ඉතින් දුපුතේ නිවන් අවබෝධ වෙනවා කියලා කියන්නේ නේද? ක්ලේශයන් සියලුම කෙලෙස් නැති වෙලා යනවා. නිවන් දකින්නවා කියලා කියන්නේ ඒක තමයි. සියලුම කෙලෙස් නැතිවීම තමයි නිවන් අවබෝධය කියලා කියන්නේ. ඉතින් බලන්න මේ චූටි දොළ පුතාලා එහෙනම් මේ වන්දනාවක් කරනකොට ඔයාලගේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය නැති වෙලා යනවා. මේ බුදු ගුණ සිහි කරනකොට කෙලිස් දුරු වෙලා යනවා. ඒ කොහොමද? බුදුරයන් වහන්සේ කෙරෙහි සිත පහදිනවා, සතුට උපදිනවා, කෙලිස් ධර්මයන් පහවී යනවා. බලන්න කොච්චර වාසනාවක්ද එහෙනම්. කොච්චර දෙයක්ද අපි මේ කරන්න කියලානේ. දැන් මේක ගොඩක් වටිනවානේ. හරි, මම දැන් මේ අහන්නේ දැන් මට ඉක්මනටම කියන්නේ චූටි දොළ පුතාලා බදාදා ස්වාමීන් වහන්සේගේ වැඩසටහන සම්බන්ධ වෙන අය කවුද කියලා ඉක්මනටම කියන්න ඕන මට. නැත්නම් මේක දැන් වෙලා යනවානේ. සම්බන්ධ වෙන කට්ටිය මම සම්බන්ධ වුණා මාමා. මම සම්බන්ධ වෙලා මාමේ. හරි, ඔගිට බුදා සම්බන්ධ වෙලා තියෙනවා, සෙන්දුදුවා සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් කවුද සම්බන්ධ වෙච්චේ? තව ඉන්නවද? බදාද හවස 7:00ට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තමයි ඒ දහම් පාසල කරන්නේ. හරි, මම හිතන්නේ අනිත් චූටි දුළු පුතාලා කවුරුත් සම්බන්ධ වෙලා නැහැ වගේ. චූටි දුළු පුතාලා හැමෝම එකට සම්බන්ධ වෙන්න ඕනේ. තව කවුද? තෙරුවන් සරණයි මාමේ. මම සම්බන්ධ වුණා YouTube එකේ සජීවි ගියකට. හැබැයි මං ගවර නමෝ බුද්දා එක කියන Skype එක නැහැ. ඔව්, ඒක පුතේ ඇඩ් කරගන්න ඕනේ. මම ඔයාලට එවල ඇති ඒක අර මේ ඔයාගේ message එකට. ඒක ඔයා ටැග් කරගන්න. ඇඩ් කරගන්න එක මේ එන චුරු දුළු පුතාලා හැමෝම නමෝ බුද්දාය එක කියලා Skype එක ඇඩ් කරගන්න ඕනේ. හැමෝම නමෝ බුද්දාය එක කියන Skype එක ඇඩ් කරගෙන හැමෝම එනං ඉදාට බදාදට ඒකට සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ විසින් තමයි ඒක කරන්නේ. ඉතින් චුරු දුළු පුතාලා පුළුවන් ඒකට සම්බන්ධ වෙලා ධර්ම ඉගෙන ගන්න, ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ස්කයිප් එකෙන් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි ඕගලන්ට අවස්ථාව තියෙන්නේ කතා කරන්න, ධර්ම කාරණා ගැන ඉගෙන ගන්න, මොනවා හරි අහන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අහගන්න, කවිය සජ්ජායනා කරන්න, එහෙමත් අවස්ථාව එතකොට ඔයාලට තියෙනවා. භාවනාව පුරුදු කරන්න මේ හැමදේම කරන්න පුළුවන් වෙනවා. ස්කයිප් එකට සම්බන්ධ වෙලා නමෝ බුද්දා එක කියන එක ඕගොල්ලෝ ඇඩ් කරගෙන ඊට පස්සේ ස්වාමීන් වහන්සේට මැසේජ් එකක් ලියන්න, නමෝ බුද්දාය
අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මාවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න කියලා මැසේජ් එකක් ලියන්න ඕනේ. කොහොමද? නමෝ බුද්දාය. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මාවත් මේ වැඩසටහනට ඇතුළත් කරගන්න. තෙරුවන් සරණයි කියලා අන්තිමට එහෙම ලියන්න. ඒ නමෝ බුද්දා එක කියන එක ඇග් කරගෙන තමයි ඒක ලියන ඕනේ. හැමෝම එහෙනම් ඒක කරගන්න. නැත්නම් ආයේ අපරාධේ මේ මොකද මොකද ඉතාලියේ ඉන්න ළමයි ඒකට සම්බන්ධ වෙනවා. ඔයාලා විතරක් සම්බන්ධ නොවුනොත් අපරාධයක් නේ ඕගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ මොකද 50ක් විතර තමයි සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකින් හින්දා ඉක්මනට ඒ දේ කරගන්න නැත්නම් කට්ටිය වැඩි කියලා ඕගොල්ලන්ට නැතිවලා යයි. ඉතින් ආපෝ ආයි දවසක් නෑ මේ ස්වාමීන් වහන්සේට දවස් නෑ. ඒ ආයි වැඩසටහන් කරන්න මොකද තව ධර්ම සාකච්ඡා එහෙමත් තියෙනවනේ කරන්න ලොකු කට්ටියට ඒවත්. ඉතින් චුරු දුරු පුතාල මේ බදා දවස කොහොම හරි ඔයගොල්ලන්ගේ එදාට වෙන් කරගන්න. ඒ දවස අනිත් තියෙන වැඩත් ඔක්කොම මේ හදාගෙන කාලේ හදාගන්න කොහොම හරි හතට තියෙන්නේ. ඉතින් අනිත් තියෙන වැඩත් පොඩ්ඩක් එහෙම මෙහෙට කරගෙන ඒකට සම්බන්ධ වෙන්න කොහොම හරි මම ඔයාලට එවන්නම් හැමෝටම මේ ඒ කන්ටැක්ට් කරන නම බුද්දා එක කියන්නේ කොහොමද කන්ටැක්ට් කරගන්න කියලා. හැබැයි විශේෂයෙන් මතක ඇතුව අර මැසේජ් එක ලියන්න නැත්නම් ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන් ඇඩ් කරගන්න එක නැහැ. මේ ඒකින්ද විශේෂයෙන් ඒක ලියන්න. ලියලා දාපු කට්ටිය මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම එතකොට ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්න. හොඳයි දූපති අද දිනේදී එහෙනම් තේරුවන් සරණයි විකුණ මාමේ. එතකොට ලංකාවේ ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළන්ද ස්කයිප් එකෙන් ඔය නමෝ බුද්දා එක කියන වැඩසටහනට? ප්‍රශ්නේ තියන්නේ පුතේ රෑ තියන්නේ ඒක එතකොට. දැන් බදාද දැන් බදාද මට සම්බන්ධ වෙන්න විදිහක් නැද්ද එතකොට? පුතාට ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වෙලාවට ඕනනම් ඒ පුළුවන් නම් 7 8 9 10 11 මාට්ටනේ එතකොට 11 මාට්ටේ ඉස්කෝලේ යන්නේ නැති නිසා ඉස්කෝලේ යනවද දැන්? ඉස්කෝල වටන් ගත්තා නෑ තාම. ඔව් ඉස්කෝලේ යන්නේ නැති නිසා ආට ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ඉස්කෝලේ යන්න පටන් ගත්තාට ටිකක් අමාරුයි නේ. එතකොට රෑ වෙනවනේ ගොඩක් ඉවර වෙනකොට. පුතාට පුළුවන් නම් ඒ ඔයත් මැසේජ් එකක් දාන්න. හා දාලා තියන්නේ. එතකොට මේ ග්‍රූප් එකේ හරිය ඇඩ් කරලා තියනවා. එතකොට රෙකෝඩ් මේ රෙකෝඩ් කරලා ඉති රෙකෝඩ් කරලා හරිය තිබුණොත් අහන්න හරි පුළුවන් නේ. හොඳයි. තෙරුවන් සරණයි නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. හොඳයි දුවපුති අද දිනේදී එහෙනම් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අපිට ධර්මය කියලා දෙන පින්වත් ඔස් කර්මාමටත් ඒ වගේම මීනනන්දරත් අනුමෝදන් කරමු. මේ උතුම් ධර්ම අවබෝධය පිණිසම උපකාර වන්න කියලා. ඒ වගේ මේ චූටි දුල පුතාලාටත් හැමෝටම වාසනාවන්ත දරුවනේ ඔයගොල්ලන්නේ මේ ලෝකේ ඉන්නනේ. කෝටි 780කටත් වැඩි මේ ලෝකේ ජීවත් වෙනවා මේ නෝඩි ජනගහනේ. ඒකින් ඒ දරුවන්ගෙන් බොහෝම දුර්ලභ දරුවෝ පිරිසක් තමයි ඔයගොල්ලන්. වාසනාවන්ත දරුවෝ පිරිසක්. මොකද බුදුරජාන් වහන්සේ ධර්ම ඉගෙන ගන්න ලැබෙන්නේ හැමෝටම මේ අවස්ථාව උදා වෙන්නේ නැහැ නේ. එහෙනම් චූටි දුවල පුතාලා හැමෝටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පින් උපකාර වේවා. ඔයාලටත් මේ ඉක්මනින්ම හොඳට මේ ජීවිතය සාර්ථක කරගන්න මේ තමන්ගේ ඉස්කෝලේ පාසලේ කටයුතු ඒ දේවල් හැමදේම ඉගෙනගෙන මේ ධර්මයත් පුරුදු පුහුණු කරගෙන ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්නත් වාසනාව උදා වේවා. ඒ වගේම විශේෂයෙන් මේ විදිහට ජූලු පුතාලට පින් රැස් කරගන්න අවස්ථාව උදා වෙලා තින්නේ වෙන කවුරුවත්වත් නිසා නෙමෙයි ජූලු පුතාලගේ දෙමව්පියෝ හින්දානේ. දෙමව්පිය උනන්දු වෙන නිසා තමයි මේ දේවල් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ දෙමව්පියෝ ඕවලන්ට මේ අවස්ථාව දුන්නේ නැත්තොත් ඔයාලට මේ දේ කරගන්න හම්බ වෙන්නේ නැහැ නේ. එහෙනම් අපි පින්වත් දෙමව්පියන්ටත් මේ සුන්දර ධර්මය අවබෝධ වෙන්නේ කියලා ඒ පින් අනුමෝදන් කරමු. හොඳයි එහෙනම් දැන් පින්වත් ඔස්කාර් මාමට නැවත වැඩසටහන අපි කරගෙන යන්න කියලා. නමෝ බුද්ධ හැමල්ලි. නමෝ බුද්ධයි. අයියට බොහොමත්ම පින්. හොඳයි දුවේ පුතේ අපි රැස් කරෝපි සිළුම් පුණ්‍ය ධර්මයන් පින්වත් විපුල මාමටත් ඒ වගේම පින්නත් මීනනන්දට අනුමෝදන් කර සිටමු උතුම් ධර්මාවබෝධයේ පිණිසම. හොඳයි දුවේ පුතේ අද දවසේ පුණ්‍ය අනුමෝදනාව කරන්නේ සෙනුරිදුව. තෙරුවන් සරණයි සෙනුරිදුව.
තෙරුවන් සරණයි මාම. දුව ලෑස්ති නේද ඒ? ලෑස්ති මාම. දැන් දුවට ගොඩක් පිනව බුද්දාය. තෙරුවන් සරණයි සචින්ද පුතා. තෙරුවන් සරණයි සචින්ද පුතා. තෙරුවන් සරණයි මාම. තෙරුවන් සරණයි පුතේ. පුතයි නංගි තමා පුතේ පින ස්වාමිනාසිර වන්දනා කරන්නේ පුතා. ඒ වගේම තෙරුවන් තමා කරන්නේ නංගි දුවේ පුතේ දෙන්නම ලෑස්තිද? හරි මම ලෑස්ති. හොඳයි. හොඳයි දුවේ පුතේ අපි මුලින්ම මාමට කියන්නම දුන්නා ලබන සතියේ දුවේ පුතේ වන්දනාවන් කරන විදිය මාමා ඉක්මන් ඉක්මන් කියන්නම් වෙලාවත් පහු වෙනවනේ දුවේ පුතාලට නේ. ඔව් ලබන සතියේ තිසරණ සහිත පන්සිල් සමාදන් කරන්න අපි සියලු දෙනාම ඕෂන් පුතා ඒ වගේම උතුම් බුදුරජාණන් වහන්සේ ගුණ සජ්ජායනා කරන්නේ නිරෝධ පුතා තෙරුවන් සරණ නිරෝධ පුතා පුතා ලෑස්ති වෙන බුදු ගුණ සජ්ජායනා කරන්න ලබන සතියේ තෙරුවන් සරණ නිරෝධ පුතා හොඳයි එවගේම ධර්මයේ ගුණ සජ්ජායනා කරන්නේ සදේව් පුතා. තෙරුවන් සරණයි සදේව් පුතා. තෙරුවන් සරණයි මාමේ මම මල්ලිට කියන්නම්. හොඳයි. තෙරුවන් සරණයි මාමේ නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි කියන මංගල. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නිරෝධ පුතා. නිරෝධ පුතා ලබන ඉරිදට බුදු ගුණ සජ්ජායනා කරන්නේ පුතා මේ පුතා දැස්චෙන් දෙකට අම්මා හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඒ වගේම ලබන නමෝ බුද්ධාය පුතේ ලබන ඉරිදට සංඝ ගුණ සජ්ජායනා කරන්නේ දෙවුනි දුව දුව ලෑස්ති වෙන එකට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මම නංගිට කියන්න හොඳයි දුවේ සෙනුර දුව ලබන ඉරිදට මෛත්‍රී භාවනාවට ලෑස්ති වෙන දුවේ හරි මම හොඳයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඒ වගේම ලබන ඉරිදට මෑණියන්ට වන්දනා කරන්නේ සහස්සි දුව තෙරුවන් සරණයි සහස්සි දුව දුව ලෑස්ති වෙන එකට තෙරුවන් සරණයි මාමේ මල් නංගිට කියන්නම් හොඳයි පුතාටත් ගොඩක් පිං ඒ වගේම පියාණන්ට වන්දනා කරන්නේ දෙව්මිනි දුව තෙරුවන් සරණයි දෙව්මිනි දුව තෙරුවන් සරණයි මාමේ දුව ලබන්නේ ලෑස්ති වෙන්න පියාණන්ට වන්දනා කරන්න තෙරුවන් සරණයි මාමේ තෙරුවන් සරණයි ඒ වගේම ගුරුන්ට වන්දනා කරන්නේ චිරන් පුතා ලෑස්ති වෙන්න ලබන ඉරදට ගුරුන්ට වන්දනා කරන්න හරි මාමේ හොඳයි පුතාට ගොඩක් පිං තෙරුවන් සරණයි චාමික පුතා තෙරුවන් සරණයි චාමික පුතා උමේෂ් පුතා තෙරුවන් සරණයි චාමික පුතා හොඳයි ලබන ඉරිදට චාමික පුතා පුණ්‍ය අනුමෝදනාවක් කරනවා ඒ වගේම තෙරුවන් කමා කිරීම උමේෂ් පුතා කරනවා පුතාල දෙන්න එකට ලෑස්ති වෙන්න ඒ වගේම තින ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ලබන ඉරිදට ඔක්කිත පුතා තෙරුවන් සරණයි ඔකිත පුතා ඒකට ලෑස්ති වෙන්න පින්න ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න හා මාමේ හොඳයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය හොඳයි එහෙමනම් සෙනුර දුවට පුළුවන් දුවේ පුණ්‍ය අනුමෝදනාව කරන්න නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මාමේ පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේ මංසරයි සාදු 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 මෙහි මහා භද්‍ර කල්පයේදී හතරවී වෙනුව පාලවී වදාළ ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යෑමේ මුලස් සුන්දර මෙදත් සුන්දර අගත් සුන්දර උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යෑමේ අනුත්තර පින්කත වූ
ආර්යමා සංඝරත්නය සරණයිමින්ද උතුම් ශ්‍රී සිල්පද සමාදන් වීමෙන්ද උතුම් භාවනාවක් පුරුදු කිරීමෙන්ද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කන්‍යම අවා ගැනීමෙන්ද ඒ උතුම් දහම් කරුණු දරා ගැනීමෙන්ද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය වචනෙන් පුරුදු පුහුණු කිරීමෙන්ද ඒ උතුම් අර්ථයෙන් නුවණින් විමස විමසා මාහට ගලපා ගැනීමෙන්ද පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ධර්ම සාකච්ඡාට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිතුරන්ටද ගෞරව කිරීමෙන්ද නොහෙකුත් ආකාර රැස්කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් සහම්පති බ්‍රහ්මරාජා සමන් කුමාර බ්‍රහ්මරාජා ගතිකගරු බ්‍රහ්මරාජා ඇතුළු සියලුම බ්‍රහ්මරාජවරුන්ටද දෙදෙව්ලොවට අග්‍ර වූ සද්දෙවිදුන්ටද දතරාෂ්ට විරූධ විරූපාක්ෂ්‍ර ව්‍යශ්‍ර වන යන සතරවරන් සද්දෙවිදුන් මහරජ දරුවන් ඇතුළු ඉෂ්ටකාමී දෙවිවරුන්ටද භූමිවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹරව දක්වා සියලු දෙවියන්ටද පින් කැමති සියලු නාගයන්ටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන් නාගයන් සැපේ සැපේට පත්වෙත්වා. සැනසීම ලබත්වා. පිනේ සතුටන දෙවියෝ අප සියලු දෙනාම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මියගී ඥාන්තීන්ට අනන්ත අනන්ත සංසාරයේ පින්පලා පුරුත් වෙන සිටින මියගී ඥාන්තීන්ටද මේ ජීවිතේ මියගිය සියලුම ඥාන්තීන්ටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු මියගී ඥාන්තීන් සැපෙන් සැපයට පත්වෙත්වා. සැනසීම ලබත්වා. ලද සුගතියකදීම සියලු දුකින් නිදහස් වෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සුන්දර ශ්‍රී සද්ධර්මය සංගුණ කාලයකට නැවත වතාවක් විවෘත කළ අපගේ පිනට පහළ වුණ අපගේ පින්වත් ගුරු දෙවිඳුන්ද ඉතාලී මාමේවුණ අසපුුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාටද මාමේවුණ අසපුුවේ සංචිතේ පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාරිකා මෑණිවරුන්ටද ලංකාවාසී ලෝකවාසී සිල්වත් ස්වාමීන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ දෙමව්පියන්ටද අපගේ ගුරුවරුන්ටද අපගේ ආච්චිලා සියලාටද සහෝදර සහෝදරියන්ටද ඥාතීන්ටද කලණ මිතුරන්ටද හිත මිතුරන්ටද අද දින මේ පින්කමට සහභාගී වුණ සියලුම දෙනාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම කායික පීඩා නැත්තෝ වෙත්වා. මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවෙන් සුවපත් වෙත්වා. මානසික සුවෙන් සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සැනසීම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. අපි දැන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමක මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ෘතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. අපි දැන් පින්වත් ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමු. ඕකාස වන්නාමි බන්තේ මයා කතං පුඤ්ඤං
සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං නාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාසු ද්වාරත්‍යේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ තියම්පි ඕකාස කමාමි බන්තේ පතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 තෙරුවන් සරණයි කියලා සාදු 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 පින්නන්න කුසාමින් නාසේ අතුළු සියලු දෙනාගේ නාසෙයි අපි තෙරුවන් කමා කරමු කායන වාචා චිත්තේන පමාදේන මයෝ කතං අච්චයං කමත මේ බන්ත බුලි පඤ්ඤා තථාගත කායන වාචා චිත්තේන පමාදේන මයෝ කතං අච්චයං කමත මේ ධම්ම සන්දිත්තික කායික කායන වාචා චිත්තේන පමාදේන මයෝ කතං අච්චයං කමත මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය දුවේ පුතේ උතුම් පුණ්‍යානුමෝදනාවක් කළ ඒ වගේම උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට වන්දනා කළ තෙරුවන් කමා කළ සීල දුවල පුතාලට බොහොමත්ම පිං ඉතින් දුවේ පුතේ අපි රැස් කරපු සීලම් පුණ්‍ය ධර්මයන් අපි මේ චුටි දුවල පුතාලට අනුමෝදන් කර සිටිනවා අද දවසේ රැස් කරපු සීලම් පුණ්‍ය ධර්මයන් මේ චුටි දුවල පුතාලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ඒ වගේම මේ තිබෙනා වසංගත තත්ත්වයේ මිදිලා දුවල පුතාලා ආරක්ෂා වෙලා උතුම් ධර්මය ඉගෙන ගැනීමටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් තුලගේ නිරෝගී භාවය පිණිසත් අපි අනුමෝදන් කර සිටිනවා. ඒ වගේම උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ පින් හේතු වෙන්න කියලා අපි චූටි දුවල පුතාලාට අනුමෝදන් කර සිටිනවා. හොඳයි දුවේ පුතේ අපි අද දවසේ බොහෝ සේ පින් රැස් කරගත්තා. ලබන අඟහරුවාද දුවල පුතාලා හැමෝම සම්බන්ධ වෙන්න. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් අද දවසේ දහම් පාසල අවසන් කරමු. පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු සීලමු දොළ පුතාලට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.